सत्तुप सत्त चरणं शरणं जनानं ब्रह्मादि मूलिमनिरं सिसमावहन्तं पंकेरुहाहो मुदुको मलचारुवर्णं वंदामि चक्रवरलभ्य कनमाददानं वंदामि चक्रवरलभ्य कनमाददानं वंदामि चक्रवरलभ्य कनमाददानं नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधारस्स चतुर्विसारज्ज विसारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिस्सरस्स तथागतस्स सब्बन्युतो सम्मा सम्बुद्धस्स අර මේ දැන් විවේකීදි මගෙන් අහපු ප්‍රශ්න ටිකත් එක්ක මම පොඩ්ඩක් ලියන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මුලින්ම මේ මම මේ කාරණාව විතර මේව කරලා නැත්නම් අන්තිමට තේරෙයි කියන එක නම් තව ප්‍රශ්න සමහර උත්තර දෙන්න. දැන් මගක් වඩන්න ඕනද කියන ප්‍රශ්නයක් තියෙනවනේ මේකේ. බ්‍රහ්මචර්යාව කියන එකයි ආදි බ්‍රහ්මචර්යාව කියලා දෙකක් තියෙනවා සාසනේ. ආදි බ්‍රහ්මචර්යාව කියන්නේ බ්‍රහ්මචර්යාවට එන්න තියෙන ප්‍රතිපදාව. ආදි බ්‍රහ්මචර්යාව වැඩි යුතු එකක්. වැඩෙන එකක් නෙමෙයි. आदि ब्रह्मचर्याव अहुवेन्ने लौकिक सम्मादिट्टि इदन् लौकिक सम्मा समाधि दक्वा लौकिक सम्मादिट्टिय लबेन एकक् नेमे एक कोहोमरि पीटव गन्न ओने अपि आयास करला पहेलिद ए कियन्ने दान सील भावना वेनव नेमेने दान सील भावना करन्न कियन्ने एकट ओन्न ओय प्रतिपदाव होंदर हदागेन इनकोट कियन्ने कुंबुर होंदर हदला तियनकोट बीज पलवेन्न तन आवा वगे ए लौकिक आरष्टांगी मार्गे परिपूर्णत्वय कियन कुंबुर सुदुसुयि दैन लोकोत्तर සම්මා දිට්ඨිය කියන බීජ වැපිරෙන්න වපුරන්න ඕනේ නැහැ හොදේ වැපිරෙනවා එතකොට අපි නිරන්තරයෙන් අර කුඹුර ඒ සාරවත්කමට තියන් යන්න ඕනේ නැතුව මේ අද සිලිටි කරගෙන හිට සිලිටි කරන්න ඕනේ මේ පිළිවෙලට යන්න ඕනේ ඒක බලන්න ඒකයි කියන්නේ නিত্য සීලේ විදිහට රකින්න කියලා ඔකට හරිද එතකොට මම කිව්වේ ආදි බ්‍රහ්මචර්යාව කළ යුතු කොටස බ්‍රහ්මචර්යාව කරන කෑම බලද බලද එතකොට මම අර හපුවකටත් පොඩි උත්තරයක් දෙන්නම් මෙන්න මෙහෙම ගන්නකෝ කයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හරිද මෙතන 1 මෙතන 10යි ගන්න හරිද අපි දන්නවනේ පළවෙනියටම සංයෝජන 10ක් තියෙනවනේ ඕනම හිතක සත්ව කියන හිතක ඕනම හිතක සංයෝජන 10ක් හෝ අඩුම සංයෝජන 3ක් තියෙන්න ඕනේ ඒ කියන්නේ සංයෝජන 10ක් කියලා කිව්වේ මේ සක්කාදිට්ඨිය නම් අවිජ්ජා වෙනකම් සංයෝජන 3ක් කියලා කිව්වේ රහතුන් වහන්සේලා නෝන අනිත් පල්ලෙහා කට්ටිය මානුද්දච්ච අවිජ්ජා කියන තුරෙන් ඉන්නවා पलवीन एक सत्काय दिट्टियनी हरिद इट पास सत्काय दिट्टि विचिकिच्छा शीलबद्ध परामास कामराग पटिग रूपराग अरूपराग मान उद्दच्च मित्र अविच्छा हरि प्रश्न एक शासने अपि तेरुं गन्ने सत्काय दृष्टिय दुर्वीमग्ने सत्काय दृष्टिय दुरु करण्ड किला कोई बात नहीं है दुरु वेनवा किला दिए एक याने हुंदर बलन्न मे अर्थेम යමක් සම්බන්ධ දෘෂ්ටිගත වෙලා ඉන්නවනම් අපි ඒ ඒ යම සම්බන්ධව අපි පැවතිලා ඉන්න දෘෂ්ටියෙන් අපිව මිදෙන්න නම් අපි ඒ යම සම්බන්ධ සියල්ල නිර්වශේෂයෙන් දැකගෙන නේද අපේ දෘෂ්ටි අනිපතර හැරෙන්නේ පැහැද පැහැද ඒක මම කියන්නේ මේ සාමාන්‍ය ලෝකේ වුණත් කවුරුවත් කිව්වට පිළිගන්නේ නැහැ කියන්නේ ඒකට ඒක ගැන හොඳට හාරලා හොයලා බලලා අර පළවෙනි හතරමයි මේ ඒක උනාට පස්සේ බැරදිනම් අදහස වෙනස් වෙනවා හරිනම් ඒ අදහස පත්‍යංගන වෙච්චරයි පැහැද එතකොට හොඳට බලන්න සත්කාය දෘෂ්ටිය නම් ප්‍රහාණය වෙන්න ඕනේ. පැහැද මම කියන එක? ප්‍රහාණය වෙන එකක් නම් දෘෂ්ටියක්නේ ප්‍රහාණය වෙන්නේ. දෘෂ්ටිය ප්‍රහාණය වෙන්න ඕනේ සත්කාය සම්බන්ධව නේද මේකේ? ඒ කියන්නේ සත්කාය කියන එක 100%ක් දැක්කොත් ඒක සම්බන්ධ දෘෂ්ටිය නිකම්ම ප්‍රහාණය වෙනවා. එහෙනම් මුලින්ම සෝතාපන්න ඵලය ලැබෙනවා කියන්නේ ඒ කෙනා නුවණින් සත්කාය දකින්නවා කියන එකද නැද්ද? සත්කාය දෘෂ්ටිය නෙමේ සත්කාය දකින්න ඕනේ. එතකොට දෘෂ්ටිය ගැලවෙනවා. මං අහන්නේ මේ 10 මට හිතලා කියන සත්කාය කොහෙද තියෙන්නේ? මේ 10 තියෙනවද නැත්නම් 10 පිට තියෙනවද?
මේ 10 ඇතුලේ දිනනවද 10න් පිට දිනනවද 10 ඇතුලේ දිනනනම් කීයේ තියෙද මේ 10 ඇතුලේ සත්කාය කියන කොටස අපි තේරුම් ගන්න ඕන තැන කොතනද තියෙන්නේ කොතනද සියල්ලම කියන්න පුළුවන් නමුත් ඒකට කොට කරන්න පුළුවන් සියල්ලම තේරෙනවා මේක තේරෙනවා බල අපි මෙතන තේරෙන්නේ සත්කාය කියන්නේ මෙන්න මේ අවිද්‍යාවට නමක් ඊට පස්සේ අවිද්‍යාව කියලා මම ඉස්සෙල්ලා රූපෙන් ගත්තේ මොකද්ද අවිද්‍යාව කියන්නේ ලෝකෙට නමක් ලෝකෙ කියන්නේ අනුසය මොනවාද මොනවා හරි කියන එකට නමක් අවිද්‍යාව කියන්නේ මොකක්ද මේ මොනවා හරි කියලා තේරෙන ස්වභාවය පහල මෙන්න මේ මොනවා හරි කියන දේ 100ට 100ක්ම දැක්කොත් 100ට 100ම 100ට 100ම දැක්කොත් ඒ මොහොතේ මේ තුන නිකම්ම නැති වෙලා යනවා පහල මේ කෙරවල හරියට 100ට 100ක් දැක්ක තැන මේ සංයෝජන තුන නිකම්ම නිෂේධනය වෙනවා එතකොට එයා දැක්කේ සෝතාපන්න වෙනකොට කෙරවලම නිසා එයාට ආයි කාගෙවත් උදව් වුණේ මොකද එයා දැකලා තියෙන්නේ කෙරවලමයි පහල ඒක හින්දා තමයි ඒගොල්ලෝ කියවන්න යන්නේ නැත්තේ මේ සෝතාපන්න එහෙම කියන්නේ නැහැ එහෙම කියලා වැඩක් නැහැ මොකද එයා දන්නවා දැන් වැඩේ තාම ඉවර නැහැ කියන එක මේකේ හරි හරියටම ඇත්තටම ඕගලන්ට මාර්ගඵල ලාභීද නැද්ද කියලා හොයාගන්න තියෙනවා තැන් දෙකක් හොඳම එකක් තමයි අනාගාමී වුණොත් ඒ මොකද මේ පංචකාමයේ තියෙන යම් කිසි දෝෂයක් හරි හොඳට වැඩහෙන කාලයක් එහෙම නැත්තම් සරුව රහත් වෙන්න ඕනේ මේකේ තේරුම් ගන්න මේක ඊගේ මං කියන්නේ මේ සෝතාපන්න කට්ටිය නෑ අනාගාමී වෙනවා එහෙම නෙමෙයි සෝතාපන්න කම කියන්නේ මේ ලෝකෙ මට්ටමින් ඊටාම ශ්‍රේෂ්ඨයි තමයි හැබැයි මහ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ ඉතින් කාමරාග පටික කියන එකෙන් අහුවෙලා ඉන්නේ ඒගොල්ලෝ. ඇලීම ගැටීම කියන එක පුදජනට පොදුයි, සෝතාපන්නට පොදුයි. හැබැයි මේ ඇලෙන ගැටෙන එකේ තීව්‍රතාව වෙනස්. ඒක හරි. ඒක බාහිරින් බලන්න බෑ. ඔබ හොඳට තාර්කිකව පැහැදිලි වෙනවා. අනාගාමී වෙනකොට ඇලීම ගැටීම නැති වෙන නිසා. ඔබ හොඳටම 100ට 100ක් ප්‍රත්‍යක්ෂ වෙනවා. රහත් වුණාට පස්සේ කොහොමවත් ගණන් නැති නිසා. පැහැදිලි. ඉතින් මං කිව්වේ මේක මේක ඇත්තටම හොඳටම විස්තර කරන තැන තමයි චතුරාර්ය සත්‍ය කතාව. ඒ කියන්නේ කොහොමද දුක්ඛ සමුදය මග්ග නිරෝධ කියලා නේද? හොඳට අහන් ඉන්නවා කියලා තේරෙනවා නේද? දුක්ඛ සමුදය මග්ග නිරෝධ කියලා කොහෙවත් කියන්නේ නැහැ. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? දුක හරියට දැක්කට පස්සේ නිරෝධය තේරෙනවා. නිරෝධය තේරෙනකොට මග කොහොමත් එලිපෙහෙලි වෙනවා. අපි අද කරන්න හදන්නේ අනිත් පැත්තට ඕක. දුක අවබෝධ කරගෙන මග වඩලා පිරිනිවෙන්න හදන්නේ. එහෙම කරන්න බෑ. ඒ ප්‍රතිපදාව තමයි ආදි භ්‍රමචර්යාවේ තියෙන්නේ. ඒක හරි. ඒක තමයි පිළිවෙත. හැබැයි පිළිවෙතින් ලැබෙන ඵලය තමයි මේ කියන නිවන අවබෝධය. ඒක පටලව ගන්න එපා කියලා මම කියන්නේ හැමසෙම. පැහැදිලිද? පැහැදිලි කතාව. ඉතින් එතකොට ඒ හේින්ද තමයි ඉතින් ධානය පවා අර බලෙන් ආයාසයෙන් වඩන්න ඕනේ නැත්තේ. වඩන එක දෝෂයක් නෑ. ආර්ය ශ්‍රාවකේ කෙරවලම දන්න නිසා මේ ටිකට එයාට නිකන් තල්ලුවක් වෙනවා විතරයි. එකකින් එක ගලව ගලව යන්න ඕනේ නැහැ. මොකද එයා කෙරවලම දන්නවා. පැහැදද? හරි. මම දැන් මෙතනට ආය આવොත්, පියාද හොඳට තේරුම් ගන්න. මෙන්න මේ මොනෝ හරි. මම මේ මොනෝ හරි කියලා වචන දැම්ම හැමෝටම තේරෙන වචන නිසා. මොනෝ හරි කියන එක තේරෙත්නම් මේකම තමයි යමෙක් හෝ යමක් කියලා අපිට තේරෙන්නේ. හරිද? මේකම තමයි සත්ව පුද්ගල කියලා දන්නේ අපි. ඊට පස්සේ මෙතනම තමයි මොකද්ද? වස්තු දේපල කියලා ගන්නෙ. වස්තු ද්‍රව්‍ය කියලා. ඊට පස්සේ මේවම තමයි අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා කියලා දිගට යන්නේ. පැහැදිලිද? මම මේ කියුවේ මේ ලෝකේ තියෙන ලක්ෂ කෝටි ගණනක් නිමිතිවල ආරම්භය තියෙන්නේ මොන හරි කියන මූල සංඥාවට. පැහැදිලිද? මොන හරි කියන එක කිව්වම තේරෙනව නේද? අප හැල්ලන් අහන්න. ඒ කියන්නේ මොනවා හරි. පැහැදිලිද? ඒ කියන්නේ S2 වහලා පුළුවන් නම් කෙනෙක්ට කියන්න නොදන්න පාරකට ගිහිල්ලා දාන්න කියලා. S2 වහගෙන හිටියත් එයාට තේරෙනවා මොන හරි දෙයක් වෙනවා කියලා. පැහැදිලි. ඒක තමයි මූල අනුසය. ඔතනින්ම ලෙහෙන්න ඕනේ. පැහැදිලි. මොකද දන්නවද මම මේක ලියන්න කියලා මම ප්‍රත්‍යක්ෂ සාක්ෂියට කියන්නේ ඊට එහා එකක් ලෙහුවා කියලා වැඩක් නැහැ. ඇයිද අනුසය තාම අල්ලන් ඉන්නවා. පැහැදිලි. හරි. දැන් මට තියෙන ඊළඟ ප්‍රශ්නේ මෙන්න මේකයි. හරිද? අපි මෙන්න මේව රේඛාවක් ඇඳුවොත් මෙන්න තියෙනව ඇත. හරිද? මෙන්න තියෙනව නැත. ඒ කියන්නේ මැද මොකද්ද? මැද තියෙන්න ඕනේ මොන හරි කියන එක. يعني මෙතනට ඕනනම් කෝප්පේ පීරිසි ඕනෑක් ගත්ත හැකියි. මම මේ මොනෝ හරි කියලා ගන්නේ කෝපය කියලා ගන්නේ කෝපයක් තියෙනවා කියන දණ්ඩ නෙමෙයි කෝපය කියන සංඥාව ගන්නෙ කෝපයක් තියෙනවා කියද්දී අන්තර ගියා. පැහැදිලි. ඒ කියන්නේ මේ මෙතන ගන්නේ මම කෝපය කියන එක විතරයි ඈ. හරිද?
අපිට අදිනවනේ සිංහල භාෂාවේ කෝප්පෙ කිව්වම මේක තියෙනවමයි කියලා. ඒක කොහොමත් අපේ නිරාය ස්වභාවය. ඒක දෝෂයක් නෑ. ඒක තමයි වෙන්න ඕනේ. ඇයි ඒ යායන් තණ්හා පෝණෝ භවික නන්දිරාග සහගතා කියලා ඇවිල්ලා උනාසේ තණ්හාව වෙන්න ඕනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හාව තනියෙන් එන එකක් නෙමෙයි. කාම තණ්හාවයි භව තණ්හාවයි එක්ක වෙන්න ඕනේ. නැත්තම් කාම තණ්හාවයි විභව තණ්හාවයි ඒ දෙකෙන් එන්න ඕනේ. හැබැයි කාම තණ්හාව ඒ දෙකේ හැමතැනම තියෙනවා. පැහැදිලිවම කියන්නේ ඒ කියන්නේ මෙහෙම ගන්න. කෝපය කියද්දි කෝපය කියන්නේ කාම තණ්හාවට නමක්. කෝපයක් ඇත කියද්දි ඇත කියන්නේ භව තණ්හාවට නමක්. හරිද? ඒතර කෝපයක් ඇත කියද්දිම මේ දෙකම ඉදලා නේද? ආ. කෝපයක් නැත කියද්දි කෝපය කියද්දි ආයි කාම තණ්හාව. කෝපේ නැත කියද්දි නැත කියද්දි විභව තණ්හාව. ඒතර කෝපයක් නැත කියද්දි තමයි මොකද? කාම තණ්හාවයි විභව තණ්හාවයි. ඒකයි මං කිව්වේ කවදාවත් මේ ලෝකේ මොනසෙට ගැලවෙන්න බෑ ඔගේ. ඒ අන්ත දෙකම කරකවන්නේ මැද තියෙන කාම තණ්හාවයි. ඒ කියන්නේ මෙහෙමයි මම කිව්වේ ඇත කියන්නේ භව තණ්හාව. නැත කියන්නේ විභව තණ්හාව. මෙන්න මේක තමයි කාම තණ්හාව. බලන්න. මෙන්න මෙතනයි මුලාව අයින් වෙන්න ඕනේ. මේ කාම තණ්හාව කිව්වේ මේ මොකද්ද කාම ඡන්දය හෝ කාම රාගය නෙමෙයි ඈ. මේක නෙමෙයි කිව්වේ. මොකද එහෙම බැලුවොත් එහෙම අනාගාමී වුණාට පස්සේ කාම රාග නැහැ. ඉතින් ඊට පස්සේ මැද නැද්ද? එහෙම යන්නේ මේ තියෙන රහත් වෙනකම් ගෑල්ලා. මේ කාමයේ කියන්නේ අර මට්ටමේ උඩම තියෙන එක. ඒක නෙමෙයි ඈ. ඒ කාමච්ඡන්ද කාමරාග බිහි වෙන්නේ මෙන්න මේ මූල කාම තණ්හාව නිසා. පැහැදද? මේ අනුසේ කෙරවල කිව්වේ. නැතු මේ කාමයේ කියන්නේ මේ අපි හිතන් ඉන්න එක නෙමෙයි ඔය. කාමයේ කියන්නේ මම වෙමි කියන එකට නමක්. පැහැදද? එතකොට හිතන්න අපි මේ කාමක නැහැ කිව්වට අපේ මූල කාමයේ තියෙනවා. පැහැදද? එතනින් දරුවට අපේ කාමයේ මීට වඩා අපිට තේරෙන්නේ නැති මට්ටමේ රළුයි. මේ කාම ලෝකේක මේ කිව්වේ කාම ලෝකේ කාම තණ්හාව නෙමෙයි ඈ. කාම රූප අරූප කියන තුන් භවයේම තිනවා කාම තණ්හාව. ඒ තමයි මම වෙමි කියන කාම තණ්හාව. පැහැදද? මම කියද්දි කාම තණ්හාව, වෙමි කියද්දි භව තණ්හාව. මම කියද්දි කාම තණ්හාව, මම නොවෙමි කියද්දි විභව තණ්හාව. පැහැදද? ඒකෙන්ද ගැළවීමක් නැහැ මේ දෙකෙන්. මම අහන්නේ මේකයි දැන්. අපි අලුත් දෙයකට ගියොත් මට මෙන්න මේකට උත්තර දෙන්න. මෙන්න මේක මැද කියලා දැන් බින්දුව ඈ. දොර මෙතන තියෙනවනේ මොනෝhari කියන එක. මෙන්න මේක හරියට තේරුම් ගන්න මට උත්තරයක් ඕනේ. ඊට පස්සේ මෙතන එනවා මොනෝhari ඇත කියන එක. හරිද? මෙතන නම් මොනෝhari ඇත කියන එක. දැන් මට කියන්න උත්තරයක් හිතලා මේකට කාලේ තාම සීමිතයි ඈ. එහෙනම් මේක කියන්න තව කැලක් තියෙනවා. හොඳ තේරුම් ගත්තොත් ගැල්. නමුත් මට මෙතනින් උත්තරයක් ගන්න ඕනේ. දැන් ඔන්න හොඳට බලන්න. මොනෝhari කියන එකට අපි මුලින්ම ආපු ලස්සන වචන තමයි පංචකාමයේ කියන එක ගන්නකො. අන්ත දෙකේ කතාව ඉද මොකද උනේ? කාමස ගල්ලිකාණ යෝගී කියන අන්තයට වැටුණෙත් කෙනෙක් පංචකාමයේ තියෙනවා සැප කියන එකෙන් ගිහිල්ලා. එතකොට අන්තයක් කරා. ඊට පස්සේ අත්තකම දාන යෝගී වැටුනේ පංචකාමයේ සැපයක් නැත ඒක තේරුමක් නැහැ කියලා ගිහිල්ලා. පැහැදිලි. එතකොට දෙනවා නේද මැද වෙලා තියෙන පංචකාමයේ කියලා. හන්න. දැන් මට කියන්න විදිහක්. මෙන්න මේ දැන් ඉපදෙන්න හේතුව තේරුණා නම් මේ තියෙන එක නෙමෙයි ඉපදෙන්න හේතුව. නැති එක නෙමෙයි ඉපදෙන්න හේතුව. තියෙන්නත් නැති වෙන්නත් මෙන්න මේ මොනෝhari කියන එක ඉපදෙන්න හේතුව. අන්න මට හොඳට හිතලා කියන්න මෙන්න මේ හිත තුල ඇති වෙන මොනව හරි කියන සංඥාව තියෙන්නේ මොනව හරි කියන සිතුවිල්ල තියෙන්නේ මොනව හරි කියන දේ තියෙන්නේ ඔන්න ඔය මොනව හරි කියන සිතුවිල්ල හිතෙන් අයින් කරන්න ඕනි කොහොමද කොහොමද කරන්න ඕනි දැන් ඉපදෙන එක නතර වෙන්න ඕන නම් ජාතියනේ දුක දැන් මේ ජාතියේ හේතුව තමයි දැන් ගැත්තේ මොනෝhari කියන එකයි જાතිය. හැබැයි ඉතින් තාම જાතිය දුවයි කියලා තේරුන්නේ නැහැ නේද? ඉතින් මොනෝhari තිබ්බක් කමක් නැහැ නේ හඳුනන ඉතින් දුක නැත්තම්. ඒ ප්‍රශ්නෙට උත්තරේ තාම නැහැ හොඳේ. ඒ උත්තරේ තමයි මේ යන්නේ තාම. ඔව්. මං අහන්නේ මේ මොනෝhari කියන සංඥාව හිතේ ගැවසෙන තාක් ඉපදීම නිත්‍යමනේ. අනිත්‍ය වෙන්නෙම නැහැ නේ ඉපදීම. ස්ථිරවමනේ. ඒ කියන්නේ මෙහෙමයි. මං කියන්නේ දිව්‍යතල සැපයි කියන්නේ මනුස්සතලට සාපේක්ෂව. බුදුපියාණන් වහන්සේලා පෙන්වන්නේ ඔහොම එකක් නෙමෙයි. උන්වහන්සේලා කිව්වේ සතර පාය දුක ඒකෙන් ගැලවෙන්න සෝවන්නේ කියලා නම් නෙමෙයි ඈ. උන්වහන්සේලා දේශනා කරලා තියෙන්නේ නිබ්බාණං උපනිදාය සබ්බ උප්පත්තියෝ දුක්ඛතින් කියලා. ඒ කියන්නේ නිවන්ට සාපේක්ෂව මහන්නේ සමස්ත උප්පත්ති දුකයි. ඉතින් එහෙනම් ඉතින් බ්‍රහ්මතල කතාව වලට අපි නෑනේ මේකද? ඒ කියන්නේ ඒ අර්ථයෙන් ගන්න. මේ සමස්ත ඒ කියන්නේ ස්වර්ගයත් එක්ක මම අර කියපු ප්‍රශ්නේ ඈ. ඒ ඔක්කම දුකයි කියලා පෙන්වන්නේ. ඒ ස්වර්ගයේ තියෙන සමාන තැනත් මේ මනුෂ්‍ය තලවල තියෙන සමාන ලක්ෂණත් ඉපදීමනේ.
අරම නැති වුණත් ජරා මරණ නැති වුණත් එකම හැම ලෝකෙම තියෙන සදාතනික න්‍යාය ඉපදීම කියන තැන එනවනේ. හා. එතන පෙන්නුවේ ඉපදෙන්න මූල හේතුව තමයි මෙන්න මේ මොනෝhari කියන එක. ඒක පැහැදිලිද? හා. මොන් ඔන්න ඔය මොනෝhari කියන සංඥාව තී ගැවසෙන තාක් හිතේ. එක්කෝ ඇත කියන එකේ ඉන්නව නැත්නම් නැත කියන එකේ ඉන්නව. එතකොට මොනෝhari කියන එක තියෙන තාක් ඇත නැත තියෙනවමයි. එහෙනම් ඇත නැත ගලවන්න දඟලනවට වඩා හොඳම විදිහ තමයි මැද අයින් කරගන්න පුළුවන් කරද. पंचकाम से मध्यस्थ विनोनी मध्यस्थ विनो के आई बिंदु इन मंगहानी इतनी तई मेन बहुत गिरा अम्मा की गिरा හරි මං අහන්නේ මේ ගැනද ඕක ඔය වචන කොච්චර කිව්වත් හිත පිළිගන්නවද කියන්නේ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා මං අහන්නේ සරලවම පිළිගන්නවද ඕක මට සරලවම නම් තේරෙන්නේ නැහැ මේක මගේ කේස් නෙමෙයි කියන්නේ කොහොමද කියලා මට තේරෙනවා මගේ කේස් කියලා මේක ඔය විදිහට වචන කිව්වා කියන එකෙන් ලැහෙනවා නම් බුදුහාඳුරු ඉදින් කමටහන් කී කියලා විදිහට තිබ්බනේ ඔය ටික කිව්වේ කාටද නේසෝ මම නේසෝ මමස්මින් නේසෝ අත්තාති කියලා පෙන්නුවේ මේ අර්ථය දන්න කෙනාට කියනවා මහන්නේ මෙහෙමයි නේද ඔය අර්ථය කියලා දැන් දන්න කෙනාට තේරෙනවා මම නෙමෙයි කියලා නොදන්න කෙනාට බලෙන් කිව්වොත් මම නෙමෙයි කියලා මම වෙලාමයි මම නෙමෙයි කියන්නේ හරි මං කියන්නේ ඒවා ඒ අදහස වටිනවා මං කියන්නේ ඒක නෙමෙයි ඒක තේරෙයි මම කියන්නේ අපිට සරල සිංහලව අපිට තේරෙන සාමාන්‍ය විවහාරයෙන් කියන්නකෝ බලන්න මේ මැද අයින් කරන විදිහ මොකද ප්‍රඥප්තිය අයින් කරනවා කොහොමද කියලා මං අහන්නේ ඒක මොකද ඕ එතමයි එතන හේතුව මොකක්ද ආයි අපිට ගියොත් යන කෙනෙකුට අවිද්‍යාවනේ ඕ මං අහන්නේ ඒක දැන් අවිද්‍යාවනේ මං සමාන කරේ මොනවාරි කියන එකට මං ආයි අහන්නේ අවිද්‍යාව දුරු වෙන විදිහට හිත හිතන්න ඕනේ මොන පැත්තරද ඕ නිරෝධ ඉතින් නිරෝධ වෙන්නේ කොහොම හිතුවද කියලා මං අහන්නේ කෝපය අනිත්‍ය දුක අනත්මයි කියලා හිතන්නේ කොහොමද सापेक्ष අපිට දැන් කෝපේ හම්බ වුණාට පස්සේනේ මේක කැඩෙනවා බිඳිනවා පෙලෙනවා කිය කී ගන්නෙ. ඉතින් ඒක කොහොමත් මේ නැත කියන පැත්තට අන්ත වෙලා තියෙන්නේ. මං අහන්නේ මැද කොහොමද අයින් කරන්න කියලා. ඔව් අයින් කරන්න කොහොමද තන්නව කෝපෙට? මොකද? සතර මහා ධාතු හැදිච්චා කියන එකද? එහෙම ගත්තොත්ද? සතර මහා ධාතු මේ සතර මහා ධාතුන් හැදුවා කියලා ලකුසවන්නාසලා කියන්නේ මේ අපි හිතන් ඉන්න මේ අර්ථකින් නම් නෙමෙයි මම ඔගේ ඔගේ දින අපි අරගන්න මුලාව පැත්ත කියන්න දැන් එතකොට ගන්නවා කෝප්පේ නැහැ සතර මහා ධාතුවක් තියෙනවා කියලා මෙතන ඉතින් ආයි මැද අහු වෙනවනේ තියෙනවා හරි කෝප්පේ කියන්නේ සංඥාව මොනෝ හරි කියන්නේ සංඥාව මං අහන්නේ ඔය මොනෝ හරි කියන සංඥාව තියෙන තාක්ම ඉපදෙනවමනේ අපිට විපදීමම දුබයි කියන එක තාම තේරුම් නැත්තේ මං අහන්නේ ඉපදීම නැති වෙන්නත් මේ මැද කියන එක අයින් වෙන්න බෑ මේ මැද නිසානේ තරහදී දෙපැත්ත බිහි වෙලා තියෙන්නේ ඒතර මැදනේ ගලවන්න ඕනේ මං අහන්නේ මේ මැද ගලවන්න විදිහක් කියන්න මොකද පින නෑ මම එහෙම නෙමෙයි නෑ
පින පව කියන්නේ ඇත්තරම නිවන්ට සාපේක්ෂව අන්තයක්. එනේ පින් කරන්නත් මොනවා හරි දෙයකට සාපේක්ෂවනි පිනක් කරන්න වෙන්නේ අපිටනේ. බල. එතනක් මම අහන්නේ නැද සිතුවිල්ල කියන්නේ මොනවා හරිනේ. මං අහන්නේ තොයි සිතුවිල්ල තියන තා කිපදෙනවද නැද්ද? සිතුවිලි තියනවා කියලා ගත්තත් ඉපදෙනවා සිතුවිලි නැහැ කියලා ගත්තත් ඉපදෙනවා. නේද? මං අහන්නේ සරලවම සිතුවිලි කියන එක නිසානේ සිතුවිලි ඇත හෝ නැත වෙන්නේ. මං කියන්නේ සිතුවිලි කියන මැද ඕක ගලවන්නේ කොහොමද? කොහොමද කරන්නේ කියලා මං අහන්නේ. ඒක තමයි ඒක කොහොමද අයින් කරන්නේ? ඇත්තද නැහැ කියලාද? ඒක අනිත් පැත්තට මේ ඇත කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටිය. නැත කියන්නේ උච්ඡේදය. ඇත්තේද වේ නැත්තේද වේ කියන්නේ ශාස්ත්‍ර උච්ඡේද දෘෂ්ටිය. අනිත් පැත්තට කියොත් උච්ඡේද ශාස්ත්‍ර වෙනවා. තව ඕනනම් 64 දෘෂ්ටි පැත්තට නැත කියෝ. අයි ඇත්තේද වේ කියද්දි ඇත පැත්තට එනවා. නැත්තේද වේ කියන්නේ නැති පැත්තට එනවා. ගැලවෙන්නේ නැහැ. මොකද්ද මේකට තන? මොකද්ද නොදන්නේ? මොකක්ද ඇත්ත? මොකද්ද සැකසුමේ? නන්ද කියන එක හරි සැකසුම තමයි. මං අහන්නේ මොකද්ද ඉතින් සැකසුමේ වැරද්ද? මොකද? ඔව් හරි ආයි බලන්නකො. දැන් ඔබ තාමුනි සමුදයි. දැන් අපි ওই මොන හරි ඇත නැත කියන මේ දෝසයි කියලා අපි ටග් ගාලා කියනවා හේතු නිසා තමයි හටගන්නේ. ඉතින් මං අහන්නේ හේතු වලින් හරි හටගත් එකක් දැන් හම්බෙලාද නැද්ද? හේතු වලින් හේතු නිකුත් වෙන්නේ හයක් නැත්නම් ඒ පරි තියෙන්නේ හේතු. නෑ නෑ. එහෙම කියන්නේ අපි අද සාසනයේ අර්ථය අරගෙන පටිසමුපාදයෙන් අද අපිට කියන්න බෑද පටිසමුපාදයෙන් බල්ලෙක් ඉපදෙන විදිහ. පුළුවන්නේ. ඕගොල්ලෝ හිතනවා පටිසමුපාදයෙන් බල්ලෝ ඉපදෙන විදිහ කියන්න පුළුවන් කියලා. පටිසමුපාදය හරියට දෙන්නොත් එහෙම බල්ලෙක් කියන එක පණවන්න බැරි වෙන්න ඕනේ. අපිට අද පටිසමුපාදයෙන් බල්ලෙක් උපදවන්න පුළුවන්. තහල් මං කියන්නේ කරන එක දෝෂ නැහැ. අවබෝධ නම්. ඒකෙන් මං කියන්නේ ඔයගලට අවබෝධ නැහැ කියන එකක් නෙමෙයි. මෙතන මං කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හෝ මොන හරි දෙයක් තියෙනවා නම් ඇති වෙලා තියෙනවා නම් ඒකට කරන්න වෙන්නේ නැති කරන එකද නැද්ද? මං අහන්නේ නැති කරන්න විදිහක් කියන්නේ. ඕ හරි හරි දැන් මේ කියන්නේ යක්කු වර්ග ටික මං දන්නවා ඒක. මං අහන්නේ තොවිල නඩන්නේ කොහොමද කියලා තමයි. ඈ? ඕ හරි එතකොට සුද්දාශ්‍රය කියන එක තියෙනවද නැද්ද? හරි එනවා නේද නැන්ද දන්නේ කොහොමද ඒක අල්ලන්න බැිනා ආ ඒක තමයි මම කිව්වේ අවසානයේදී හිතට දැනෙනවා නම් මොන හරි ඒක පෙවුනත් එකයි නැදත් එකයි ඒකම ප්‍රමාණවත් ආයි ඉපදෙනවා ඇයි සුද්දාෂ්ටකයක් තියෙනවා කියලා ගත්තාම ඒක මොන හරිනේ ආයිත් එහෙමනේ මොකද ප්‍රතිපදාව ආමේ විභජනේ ඕ හරි මට පෙන්වන්න බලන්න විභජනයකින් කොහොමද ශුන්‍ය වෙන්නේ කියලා සතර මහා ධාතුව ගැලෙවුවම මොනවත් නැහැ කියලාද? ඒතර ඒතර නැත්නම් මොකද්ද? නෑ නෑ මොනව හරි නැහනේ සතර මහා ධාතුව ගැලෙවුවම එතනත් නැති වෙන්න මොනව හරි ආයි දන්නවද නැද්ද? මුල තේරෙනවද? දැන් නැන්ද කියන එක හරි සතර මහා ධාතුව ගලවලා ගත්තාම මොනවත් නැහැ තමයි. නැත්තේ මොනවද? ඉස්ලාම කිව්වේ නැත්තේ මොකද්ද? කෝප්පේ කිව්වේ. හිත දන්නව නේද දැන් මොනවත් නැහැ කියලා. ඉතින් එතකොට මොනවත් කියන එකමයි ඉපදෙන්න ආයේ හේතු. පහල්ද? මම දන්නේ කොහොමද පහල්ද කියන එක නම්. පහල්ද කිව්වේ ඒක? ඒ කියන්නේ දැන් කියන්නේ මොන හරි මේක කේස් ලෝම් නියදත් කියලා ගලවලා ගත්තාම මිනිස්සෙක් නැහැ කියලා එනවනේ. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැද්ද කවුද නැත්තේ කියලා? එතකොට උත්තරේ හිත දන්නව නේද මිනිස්සයා කියලා? ඉතින් අපිට ඕනේ නැති එකද ඇති එකද? නෑ ඔය දෙකම බලපවත්තන මිනිහා කියන එක. ඒකෙන් ඉපදෙනවා ආයි. පහල්ද? මං ආන්නේ නෑ කියන්නේ මොකද මේ ඔය දැන් නැන්දා සතෙක් කියලා දෙනවනේ මට ආයි. එන්නේ මනුසතා කියන වටනේ.
ඒ නැන්ද සත්ව මට්ටමින් පුද්ගලයෙක් කියලාත් මට තේරෙනවා. හරිද? මෙච්චර වයසද කියලාත් මම දන්නවා. මේ කටහඬ අනුව මේ වගේ කාලයක් දැන් කතා කරලා දිනන කියලාත් තේරෙනවා. හරිද? ඉතින් ඔය ඔක්කොම මට ඇත්ත වෙනවනේ. සතෙක් නෑ කිගේ කොච්චර කිව්වත් හිත දන්නවනේ සතා ඉන්නවා කියලා. ඔව් හරි මං අහන්නේ විඥානයක් නැද්ද එහෙනම්? විඥානය ඒකත් ඒ වෙලාවේ හටගන්න හටගන්න විඥානයක් තියෙනවද නැද්ද? ඒක මං කිව්වේ ඉතින් ඒ වෙලාවේ හරි හටගන්නවා නම් වැඩේ සෙත්ත පොච්චි තමයි දැන් මේක. මම මේ කියන්නේ මේ දීර්ඝ කාලීන කතාවක් නෙමෙයි ඈ. මේ මොහොතේ මොනවා හරි කියලා හටගන්නවා නම් ඉතින් කොහොමද ඉපදෙනව? ඔය ඉතින් ආයතන හය අයින් කරාම පුළුවන්ද එතකොට නෙවෙයිද? මම කියන්නේ සාමාන්‍ය අදහසකින් මට උත්තර දෙන්නකෝ මෙන්න මේ කෝපේ කියන එක විතරක් අරගෙන. කෝපේ කියන එක තේරුනොත් කෝපේ ඇත හෝ කෝපේ නැත වෙනවනේ. එතකොට ඉපදෙන්න මූල වෙන්නේ කෝපේ කියන එකනේ. ඇත හෝ නැත වෙන්නේ පස්සේනේ. එනේ කාම තණ්හාවනේ. මං අහන්නේ මෙන්න මේ කෝපේ කියන සංඥාව හිතේ තියෙන තාක් හිතේ නැති තාක් ඉපදීම වෙනවමයි. එතකොට කෝපය කියන එක හිතෙන් අයින් කරා නම් ආයි හිත ශුන්‍යයි. ඒ කියන්නේ පරිසුද්ධ වෙලා, පරියෝදපණං වෙලා. මං අහන්නේ ඒක කරන්න විදිහක් කියන්නේ. නෑ දැන් මේකට වැඩි අයින් කරන්න කියන්නේම අයින් කරන්න නම් ඒකේ දෝෂයක් පේන්න ඕනේ නැද්ද? දෝෂයක් පෙනිලා අයින් කරනවා කියන්නේ අත්ති කියලා ප්‍රධාන යෝගෙද නැද්ද? ඒක තමයි මේවා හිතන්න නැතුව නම් කරන්න බෑ. ඒකයි මං කිය මේක මාර වෙහෙසයි මනසට හොඳේ. හරියට අහු නැත්තම් කොහෙන් ගියත් අහු කරන එක මහදයක් නෑ ඔය. එක වචනේ අනිත් පැත්තට හරවද හැකි. ඒකට තේරෙනවා ඒ කිව් එක වැරදි කියලා. මං කියන්නේ උත්සාහයක් කරන්න කියලා මේකට දැන්. කෝපේන සංඥාව? ඒකද මං අහන්නේ කරන්නේ කොහොමද ඒක? අඳුන ගත්තා කියද්දි කෝපයක් තියෙනව හොනේ කියලා අඳුනන්ද නැද්ද? ඔව් වචන ඉවර වුණාට පස්සේ කෝපය ඉවර වෙනවද නැද්ද? මොකද? මේකට දුන්නොත් එහෙම එළි වෙනකන් කියන්න පුළුවන් මේ ප්‍රශ්න උත්තරේදී. හරිද? මේක තේරුම් ගන්න පිකන් මෙතන මම අහපු ප්‍රශ්නේ වැරදි ඔයගොල්ලෝ. ඒකනේ ඔබ වහන්සේ අහපු ප්‍රශ්නේ වැරදි දැන් උත්තර නැත්තේ අපිට. හරිද? පිකන් හොඳට තේරුම් ගන්න මම අහපු ප්‍රශ්නේ වැරදි කිව්වේ මේ ඔයගොල්ලෝ හිතන්නේ කින්ද නෙමෙයි. හරිද? මම කිව්වේ අයින් කරන්න විදිහක් නේද? මුලින්ම බලන්න ඕනේ උත්තර දෙන්න කලින් ප්‍රශ්නේ අහන්නේ කොහොමද කියලා මේකට. පහළ උත්තර දෙනවා දෙන්න යනවා කියන්නේම විකාර වෙලා. ඒ කියන්නේ හිතන්නේ නැහැ හරියට යා. මම කිව්වේ කරන්න විදිහ. මම මුලින්ම කිව්වද නැත්නම් සාධනීය දැන් निराයාස ස්වභාවයක් තියෙන කියලා. ඒක වෙන දෙයක් මිසක් කෙරෙන දෙයක් මිසක් කරන දෙයක් නෙමෙයි ඔක් කියලා. මම මේක කිව්වේ ප්‍රත්‍යක්ෂයෙන්. පින්වත්නි හොඳට තේරුම් ගන්න කරන්න දෙයක් හම්බ වුණොත් එයාට බලෙන්වත් බෑ ඇත හෝ නැත හෝ අන්තිර නොවැටී යන්න. පහළ මං කියන එක ආයාසයක් දරලා මේ කෝපය අයින් කරන්න යනවනම් එයාට එක්ක ඇතාන්තර බහින්න වෙනවා නැත්තම් නැත කියලා බහින්න වෙනවා. ආයාසයක් දාලා මේ ලෝකෙ කවුරුත් සමත් නැහැ මේ මැද අයින් කරලා බෙන්නන්න. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ කොච්චර කල් ඕක කිව්වත් අයින් කරන්න බෑ. ඒකයි එක වචනෙන් අනිත් පැතරුනේ කොම්බුවක් විතරයි වෙනස් වෙන්නේ උතන කරනවද කෙරෙනවද එච්චරයි. පහළ ආයාසයක් දාලා මේක කරනවා නම් පින්වන්දි එතන වෙන්නේ ආදි භ්‍රමචර්යාව. කෙරෙනවා නම් එතන භ්‍රමචර්යාවට ගිහිල්ලා. හරිද? ඔයගොල්ලෝ කිව්වේ වැ කිසි දෝෂයක් නැහැ. ඔය සියලු දේවල් වලින් කරන්ඩ කරන තැන තියෙන්නේ ආදි භ්‍රමචර්යාව. ඒක භ්‍රමචර්යාවට උපනිෂයයි. හැබැයි තේරුම් ගත යුත්තේ කෙරෙන විදිහ මොකද්ද කියන එක. මං කියන එක පහදද? පහදද? කරන විදි ගැන අහන්න එපා කාගෙන්වත්. තෝර ගන්න ඕනේ කෙරෙන විදිය මිසක් කරන ඒවා නෙමෙයි. මොකද අපේ ස්වභාවයම කරන දේවල්.
අදහස. ඒකයි මේක ආයාස මෙච්චර. මේ අපි විහිං ආයාස දාගෙන තින්නේ. සාසනය අතිශයම සුකුමයි නිරායාසයි. වැඩේදී අපිට මේක කරන්න කමක් එපැයි. කරන්න නම් කරන එකක් තින්න ඕනද නැද්ද? ඉතින් එතකොට මේ මට්ටමෙම සාසනය කියලා ඉල්ලන්නේත් මම පවත්වන්න එකම නේ. බියලා ඉන්නේ. ඒක සූක්ෂම තේරෙන්නේ නැති එක නෙමෙයි එක. නමුත් මම කිව්වේ මෙතන සූක්ෂම එකක් තමයි ඈ. පහද මොනවා හරි කියන තැන හොඳට තේරුම් ගන්න මේ වදී බලෙන් අයින් කරන්න බෑ. අයින් වෙන්නේ නෑනේ මේ හොඳේ අයින් කරන්න බෑ. ඕක ඔබ අයින් කළා නම් යම් දවසක හොඳට හිතලා බලන්න ඉන්නේ අන්තෙක. පහද මම කිව්වට පිළිගන්න එපා කරලා බලන්න අන්තෙකට යන්නේ නැද්ද කියලා. පහද පහද මං කියන්නේ හරි. මෙතන පින්වත්නි කවදාවත් කරන තැනකට යන්න බෑ මේක. මේක අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ. පහද කතා. පහද. හොඳට තේරුම් ගන්න මේ ටික ඉතාලම ඉක්මනට අහගන්න ඕනේ හොඳේ. ඔගොල්ලෝ පුටුවක වාඩ් ලයින් එකල තේරෙනවනේ. එනේ පුටුවක් තියෙනවා කියලා තේරෙනව නේද? අපි මුලින් බලන්න බෑ පුටුවක් තියෙනවා කියන එක වැරදිද කියලා අත්‍තරම සාසනේ. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා කියන එකෙන් අන්ත වැරදි. මැදේ තමයි හරි කියලා අපි නිකන් පිළිගන්න බෑනේ. පහදද? බුදු පියන් වහන්සේත් කියන්නේ එහෙම පිළිගන්න කියලා. මං අහන්නේ ඔයගොල්ලන්ට හොඳට තේරෙනව නේද පුටුවක වාඩ් ලයින් ඉන්නවා කියලා? හොඳට තේරෙනව නේද? බිම හරි පොළොවේ හරි උඩ හරි කොහොම හරි තේරෙනවනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනව නැද්ද මම වාඩි වෙලා ඉන්න ආසනයක් තියෙනවා කියන එක? ඒ කියන්නේ ආසනයක් ඇත කියලා තර ඉන්නවනේ. හරි. දැන් බලන්න හොඳට තමන්ගේ අත අරගෙන ඔය තමන් වාඩිලා ඉන්න පුටු අල්ලලා බලන්න ඔකට. හැමම කළා බලන්න ඈ. දැන් මගේ පැත්ත දිහා බලාගෙන ඇල්ලුවේ. ඒත් තේරෙන්නේ පුටු ඇල්ලුවා කියලා. ආ දැන් අත පැත්තට දාලා බලන්නකෝ. ඈ. අල්ලපු තැන බලන්නකෝ ඇහි. අල්ලලා තියෙන පුටුවද නැත්නම් වෙන මොකක් හරි? මොකද ඔකට කියන්නේ පුටුවද පුටු වැන්ද කියලා? මං කිව්වේ පුටු අල්ලන්න කියලා. පුළුවන් දලන්න. ඇල්ලෙන්නේ නැද්ද අල්ලන්න බැයි? ඇල්ලෙන්නේ නැහැ. ඇල්ලෙන්නේ නැත්නම් එක විදි දෙකක් තියෙනවා. එකක් ඇල්ලෙන්නේ නැත්නම් එක්කෝ අත මොන හරි අවුලක්. නැත්නම් පුටුවේ මොකක් හරි ප්‍රශ්නයක්. එතකොට ප්‍රාර්ථනා කරන්න වෙනවා මට ඇල්ලෙන්නේ නැහැ කියලා තේරෙනවා. මොකද මේ අර්ථය වැරදි නැහැ. ඔය උත්තරේ එන්නේ අසාමාන්‍ය. ඒක එන්නේ නැති එකම පාඩුවයි සමහර කට්ටිය තේරුම් ගන්න. අල්ලන්න බෑනේ මේ අල්ලෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් පුටුව. ඒ කියන්නේ මොකද්ද? එක්කෝ මගේ අත පණ මදි මේකට. ඒ කියන්නේ මීට වඩා හොඳ අතක් ලැබුණා නම් පුළුවන් වගේ එකක්. නැත්තම් මේ තියෙන පුටුව ශක්තිමත් නෑ. මීට වඩා හොඳ පුටුවක් ලැබෙනවා නම් ඒත් පුළුවන් කියන එක. ඒ දෙකෙන් මොකෝ වෙන්නේ? අතක් ඕන නම් ඒත් ඉපදෙන්න වෙනවා. පුටුවක් බලන්න නම් ආයි ඒත් ඉපදෙන්න වෙනවා. ඒ නිසා ඒක දෝෂයි. බලන්න. පුටුව ඇල්ලෙන්නේ නැහැ නේ මේ පුටුව අල්ලන්න බෑ. පුළුවන් නම් අල්ලන්න බලන්න. පුළුවන් නම් ඔය පොළොව අල්ලන්න බලන්න. කකුලේ. කකුලෙන් ඔය පොළොව උඩ නෙමෙයිද කවුරුද යන්නේ? මොකද උඩනේ පොළොව කියලා. ඔය තියන්නේ කකුල ටයිල් ලැබුණ. ආ දැන් ඉතින් ටයිල් ලැබුණ කවුරු දැන් ඉන්නවද? ටයිල් ලැබුණා නම් අල්ලපෙන්න ඕන බං. ටයිල් එක අල්ලපෙන්න. එහෙන් කකුලේ. අතින් ඉහන් අල්ලන්න. ඕන විදිහට පුළුවන් නම් අල්ලන්න තමන් වාඩිලා ඉන්න පුටුව. අහු වුණොත් අහු වෙන්නේ පුටුව නෙමෙයි පුටුවේ කෑල්ලක්. දැන් ආයි ඉතින් හිතන්න එපා පුටුව නම් නැහැ පුටුවේ කෑලි දිනවද කියලා. පුටුවේ කෑල්ලක් දහුවෙන්නේ ආයි ප්ලාස්ටික් දහුවේ. ආ ඒ කියන්නේ ප්ලාස්ටික් දිනවද? නෑ නෑ. ආයි අන්තිමට ගියොත් අහු වෙනවද? රළු හොසියු නිස්පර්ශයක්. හරියට ගියොත්. ඔ ඒක මම කිව්වේ මේක තාර්කිකව හිතලා තේරුම් ගන්න. නැත්තම් එම කියනකොට මේ ලෝකේ ඇතත් නෙමෙයි නැතත් නෙමෙයි කියලා කවුරු කියනවද පිළිගන්නවද ඔයගොල්ලෝ? පැහැදිලිද? ඕකෙන් තේරුම් ගන්න පුටුවක් ඇත කියන එක වැරදි අපි. මොකද කවදාවත් අල්ලන්න බෑ. එිනේ පුටුවක් නැහැ කියන එක හරිද නැද්ද? ඒකනේ මහදයක් නැහැ පංචකාමයේ එක ගුණයක් නැහැ සද්දේ. සද්දේ ස්වර රටාව වෙනස් කරලා ප්‍රශ්නේ හවම ඔව් කියනවා. මම මෙහෙම කිව්වොත් පුටුව නැහැ කියන එක වැරදීමයි නේද? ඔව් 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 කියලා කියනවා. වැරදිද වගේ හවුත් බර කරලා නැහැ වැරදි නැහැ කියන එක. හොඳ දේරුවට මේ වන්දි පුටුවක් ඇත කියන එක වරදින ඔන්න ඔය අර්ථ නිසා. ඒක ඇත කියලා කියන්න බෑ කාටවත්. එතකොට කෙනෙක් බහිනවටක් ගාලා එහෙනම් පුටුවක් නෑ නේද හඳුන්නේ කියලා. මං ඊට පස්සේ මට අහන්න දෙන්නේ එහෙනම් ඔය පේන්නේ මොකද්ද කියලා. වාඩ් ලයින් එක මනෝ පුටුවද එතකොට? එහෙම කියන්නත් බෑ නේද? බලන්න. ඔය කැම්පස් වල තියෙන දවස රෙග් සීසන් එකේ මනෝ පුටුවේ වාඩි වෙන්න කියලා. වාඩ් ලා බලන්න කොයි පුටුව වගේ වාඩ් ලයින් පුළදින මනෝ පුටුවේ. බලන්න. ඒකයි පින්වන්දි තියෙනවා කිව්වහමත් දෝසයි. තියෙනවනම් අල්ලහම් කියලා කියන්න පුළුවන් කාටද? නෑ කිව්වොත්
එහෙනම් මේ තියෙන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. පැහැදිලිද? ඒකයි බුදුපියාණන් වහන්සේලා ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්තේ. සතා ඉන්නවද ස්වාමීනි කියලා අහුවාම බුදුපියාණන් වහන්සේ ඔව් කිව්වනම් අර ත්‍රිවිධකේ අහන්න තිබ්බා. එහෙනම් පින්නන්න ඔබ බලන්න සතා බුදුහාඳුරු ඔළුව පෙන්නුව මේ සතාය මේ ඔළුවක් නේ. බුදුහාඳුරු කියනවා සතා නැහැ කියලා. එහෙනම් මේ ඉන්නේ මොකද්ද හඳුනි කියලා අහනවා. ඒකයි ඒකට උත්තර දෙන්න බැරි වුණා හන්දරට. උත්තර නැහැ නේ මේ හොඳේ උත්තර දෙන්න බෑ ඔකට. මම අර හැමදාම කියන්නේ අපේ තියෙන ඒකට කියන්නේ මෝඩකම තමයි. අපේ මෝඩකම නිසා අපි වට උත්තර දෙන්න යනවා. බලද? ඒකයි. ප්‍රඥාවන්තයෝ කියන කුතුබිය කුතුබියන්වසලා කවදාවත් ඔකට උත්තර දෙන්නේ නැහැ. අපිට හිතන්නේ දන්නේ නැතුව ඇති උත්තර කියලා. අපි දන්නේ නැතිකම තමයි අපේ මෝඩකම එතන. බලද? ඔන්න ඕක හින්දා අපි වනි කවදාවත් කාටවත් කියන්න බැරි පුටුවක් තියෙනව හෝ නැහැ කියලා. බලද? දැන් මම අහන්නේ මේකයි පුටුවක් තියෙනව හෝ නැහැ කියන එක කියන්නත් බැරි නා පුටුවක් තියෙනව හෝ නැහැ කියන එක බිහි වෙන තැන බලුවා නම් හරිනේ මොකද ඇත නැත අන්තික කතා කරලා වැඩක් නැහැ ලෙහන්න බෑද ඒ කොහෙන්ගෙත් ඉර වෙනෝනේ මේක එතකොට බලන්න ඕනි මුලින්ම පුටුවක් තියෙන්න හෝ නොතියෙන්න පුටුව කියන එක يعني මැද මේ පුටුව කියන එක කොහොමද තත්ත්වය කියන්නේ අන්න ඒක බලන්න තමයි හිත සංසුන් වෙන්න ඕනේ කියන්නේ පහල කතාව අන්න ඒ පුටුව බලාගත්තා නම් ඇත හෝ නැත කියන එක නිකම්ම ලෙහෙනවා. පැහැදිලිද? පැහැදිලි. හරි. මේකට මම ඊටාම සරල උපමාවක් කියන්නම් මෙහෙම. කිරිදේ ගෝප්පේ කියන උමාව හරි. කිරිදේ ගෝප්පෙත් සමානයි නේද? හරියටම පුටුව කියන සංඥාව වගේ. හරිද? හොඳට බලන්න මේක. පුටුව කියන එක තියෙනව හෝ නැහැ නෙමෙයි. ඕකට කියන්න පුළුවන් වෙන්නේ හේතු නිසා හට ගන්නවා කියන වචනේ හරි. නැත්තම් කියන්නේ විද්‍යාමාන වෙනවා කියලා. පහල් හේතු ප්‍රත්‍යයෙන් විද්‍යාමාන වෙනවා කියලා. පහල් එහෙමත් ඒක හරි. ඒ අර්ථයෙන් හට ගන්නවා කියන එක හරි. ඒ අර්ථයෙන් ඉපදෙනවා කිව්වොත් හරි. ඒ අර්ථයෙන් ඇති වුණා කිව්වොත් හරි. පහල් නැතුව තියෙන මේ එකක් ඇති වුණා කියලා අර්ථෙන් නෙමෙයි. මොකද තියෙන එකක් ගැන කියන්න බැරි අය. තියෙන පුටුවක් ගැන කතා කරන්න බැරි පුටුව තිනවනම් අල්ලන්න. ඒත් බෑනේ. එහෙනම් පුටුවක් නැද්ද කිව්වම මේ පේන්නේ මොකද්ද? මං කියන්නේ පහල්ද? හරි. ඒ නිසා තමයි අපි බලන්න ඕනේ හොඳට තේරුම් ගන්න මේ වගේ හේතු ප්‍රත්‍යෙන් උදා වෙන ස්වභාවය තමයි පුටුව තියෙන්නේ. මේක බලන්න. දැන් මේ වගේ අපිට න්‍යායාත්මකව සාසනය අහු වෙනවා නම් ඇත නැත පැත්තෙන් යන්න බෑ ඔය නිසා. අපිට එන්නම වෙනවා හේතු ප්‍රත්‍යෙන පැත්තට. පහද? දැන් මෙන්න මේක මට කියන්න. ඒවා කියන්න පුළුවන්. තාම ප්‍රශ්න උත්තරය ආවේ නැහැ. මම කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හරි මොනවා හරි හටගත්ත ලෝකෙක දුක නැත්තම්. ඒත් ලෙහෙනවද? තාමත් ඉතින් මුල තමයි අර ප්‍රශ්නේ. ඒක ලෙහෙන්නේ නැතාව. හරිද? මේ ටික අහන්න ඕනේ හොඳින් මෙතන ඉතාලම සංකීර්ණයි. මම දන්නේ කොහොම සංකීර්ණකමක් තේරෙනවද කියන එක. නොතේරෙනවා නම් මේක ඇති සංකීර්ණකමක් ඇත්තෙම නැහැ. හරිද? නොතේරෙනවා නම් කොහොමද මේක තේරෙන්නේ? ඒක හරියට අවබෝධයට හරියට තීව්‍ර කරනවා නම් තේරෙනවා. පොඩ්ඩක් හරි. හරිද? මම මෙහෙම කියන්නම්. හරිද? මේ කිරිතේ එකක් හදන්න ප්‍රධානව කිරිපිටි කියන එක ඕනේ. හරිද? ඊළඟට සීනි කියන එක ඕනේ. ඊළඟට තේ කොළ කියන එක ඕනේ. ඊළඟට උණු වතුර කියන එක ඕනේ. හරිද? දැන් බලන්න කිරිපිටි සීනි තේ කොළ උණු වතුර කියන හේතු ප්‍රත්‍යයෙන් මෙන්න මේ කිරිතේ කියන ඵලය ලැබෙනවද නැද්ද? ලැබෙනවනේ. ඒක පැහැදිලිද? හොඳට සූක්ෂම හිතන්න ඕනේ මේ මං කියන එක. මේක සාමාන්‍ය මන්දරන නැන්දරණන් ආයිත් මේක ආයි ජීවිතේ වෙලානේ තියෙන්නේ මේක කියනකොට දන්නවා මෙහෙම තමයි හදන්නේ ආයි දැන් කියන්න පුළුවන් ඔබ හංගගෙන ඉන්නකොට තවත් දාන්න දේවල් තියෙනවා කියලා හරිද එහෙම නෙමෙයි ආ මේකේ මේ වචන වලට ඉර වෙන්නේ නැතුව හරියට හැංගීම වඩන්න මම මේ කිව්වේ කිරිපිටි සීනි තේකුළු නොවතුර කියන හේතු ප්‍රත්‍යයෙන් කිරිතේක අපිට හදන්න පුළුවන් වෙලා නැද්ද අන්න ඕක තමයි අපි ලෝකේ ඉන්නවා කියන සාක්ෂිය හරිද හරි මං අහන්නේ මෙන්න මේක මං අහන්නේ කිරිපිටි සීනි තේකුළු නොවතුර නිසා කිරිතේ එකක් හැදුවට පස්සේ කිරිතේ එකෙන් ගෙම්බෙක් බයින්න පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? ඔකට ස්ථිර උත්තරයක් නැහැ ඕන උත්තරයක් හරි. හැබැයි කොහොමද ඒක තේරුනේ කියලා මට කියන්න ඕනේ. කිරිපිටි සීනි තේකුළු නු වතුරෙන් හදන කිරිතේ එකකින් ගෙම්බෙක්ට බයින්න පුළුවන්ද බැයිද? පුළුවන් නම් කොහොමද? බැරි නම් කොහොමද? එච්චරයි උත්තරේ. පුළුවන් කියන කට්ටිය කොටද? පුළුවන්ද බැයිද? බෑගෙන කට්ටිය. ඔව් මං අහන්නේ කිරිතේ එකෙන් ගෙම්බෙක්ට එන්න පුළුවන්ද බැයිද? ඔව් ඔව්. කොහොමද එන්න පුළුවන් මම? ඔව් මං අහන්නේ ගෙම්බෙක් පයින්නවනම් පයින්න පුළුවන් කොහොමද?
කොහොම වුණොත්ද ගෙම්බෙ කියන්නේ මොකද නෑ නෑ මගේ මොඩ උත්තර නෑ මේක සරල ප්‍රශ්නයක් කියපු උත්තරේ හරි ඒක නෝ කියන්නේ අන්න ඒකයි මෙතන හොඳට තේරුම් ගන්න මම මේ දන්න වචනකින් කිව්වේ මේ හැඟීම ගන්න පුළුවන් නිසා කිරිතේ කෝපෙන් ගෙම්බෙක් එනවනම් එන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ මේකේ ඊට එහා බෑ එක්ක එළියෙන් වැටෙන්න ඕනේ නැත්තම් හදන්න කලින් ඉඳලා ඉන්න ඕනේ පහදු අපි බොහෝ දුරට හදන්න කලින් ඉන්න මට්ටමක් අපිට තේරෙන්නේ නැහැ නේ අපි එහෙම කරන්නෙම නැහැ සිහි බිගල් වෙලා වුණොත් නම් වෙයි පහදු අපිට වෙන්න පුළුවන් සාමාන්‍ය ප්‍රායෝගික විදිය එළියෙන් පයින් එක ඕකට ඉතින් නිකන් අන කැරපුත් වගේ බලන්න ඕනේ නිකන් එහෙම නේ වෙන්නේ නැතුව මේ මේ කිරිතේ කෝපය ඇතුළේ ඒ කියන්නේ කෝපය ඇතුළේ නම් කැරපුත් වෙන සම්භාවිතාව ඉතාම අඩුනේ හරිද මම දැන් අහන්නේ පිංවන්දි හොඳට හිතලා කියන්න දැන් ඕගොල්ලෝ කිව්ව උත්තරය ඇතුළේම තියෙනව නේද කිරිතේ කියන ඵලයේ කවදාවත් ගෙම්බෙක්ව හදන්න උපනිශ්‍රය උනේ නැහැ කිරිතේක නොවන තැනකින් තමයි ගෙම්බෙන්නේ කියලා පැහැදිලිවම කියන්නේ මේ තේරුම් ගත යුතුයි හොඳේ මම ඇහුවේ කිරිතේකින් ගෙම්බෙක් එනවද කියලා ඇහුවාම ටක් ගාලා කිව්වේ නැහැ කිරිතේකින් එන්න පුළුවන් කොහොමද එක්ක කෝප්පිටියෝ නැත්තම් එළියෙන් පැන්නෝ කෝප්පේ හිටියත් එළියෙන් පැන්නත් ඒකට කිරිතේකේ සම්බන්ධයක් තියෙනවද සම්බන්ධ වෙන්න බෑමයි නේද පැහැද හරියට මට හිතලා කියන්න ඇත්තටම කිරිතේ කෝප්පෙකින් දැන් ප්‍රායෝගික ජීවිතය දන්නවනේ ප්‍රායෝගිකව මේ අතදා බැලලා තිනවනේ ඕනතරම් මං අහන්නේ ඇත්තටම යථාර්ථයේ කිරිතේ කෝප්පෙකට කෝප්පෙකින් ගෙම්බෙක් පයින්න පුළුවන්ද බැයිද පුළුවන් නම් අර විදිහ දෙකනේ මං දැන් අහන්නේ කෝප්පේ කතාව නෙමෙයි මං අහන්නේ කිරිතේකින් පුළුවන්ද කියලා කිරිතේ වලින් බෑමයි නේද ඒක බෑමයි නේ මං අහන්නේ බෑ කියලා කිව්වේ කොහොමද මොකද මොකද සම්බන්ධ නැත්තේ ඒ කියන්නේ කිරි කියන ඵලය කවදාවත් ගෙම්බට සම්බන්ධ කරන්න බැරි නිසානේ පැහැද දැන් කෙනෙක් කිව්වොත් ගෙඹි බිත්තර තිනවා කියලා එහෙම නෙමෙයි මං කිව්වේ මම කියන්නේ කිරිතේ කියන ප්‍රතිඵලයෙන් පුළුවන් ද ගෙම්බේ පයින්න කියලා පයින්න බෑමයිනේ ඒකට ප්‍රත්‍යක්ෂ සාක්ෂිය මොකද්ද කිරි පිටි සීනි තේකොළ නුවතුර කියන හේතු ඇතුලේ කවදාවත් ගෙම්බෙක්ව හදන්න බෑමයිනේ හොඳට තේරුණාද මේක ඇහලා මම අහන්නේ මෙතනදි මං අහන්නේ කිරිතේකේ කලින් ගෙම්බෙක් ඉඳලා දැන් පයින්න බෑ කිරිතේ හොඳේ කෝප්පෙ නෙමෙයි කිරිතේ කියන ඵලයේ කලින් ගෙම්බෙක් හිටියා දැන් ඌ මේ මොහොත බලද්දි නෑ ඒ හිටපු එකෙක් පැන්නාද බලද කිරිතේකේ ගෙම්බෙක් හිටියේ නැති නිසා පයින් නැද්ද ඒ ප්‍රශ්නේ සූක්ෂමයි හොඳේ කිරිතේකේ ගෙම්බෙක් හිටියේ හිටපු නැති නිසා පයින් නැහැ කියන්නේ අපිට හිතෙන්නේ මං අහන්නේ ඇත්තටම බලන්න කිරිතේක ඇතුලේ ගෙම්බෙක් හිටියේ නැද්ද කවදාවත් කිරිතේකේ තුල ගෙම්බෙක් ඉන්න බැයිද හිටියේ නැද්ද කියලා වුවම තියෙන දෝෂේ මොකද්ද එහෙනම් කිරිතේ කියන එකේ ගෙම්බන්ට ඉන්න පුළුවන් ඒ මොහොතේ ඉඳලා නේද පැහැද මං කියන එක පැහැද මං කියන එක කිරිතේකේ ගෙම්බෙක් හිටියේ නැති හින්දායි පැන්නේ නැත්තේ කියලා ගත්තොත් එතන අපේ අර්ථයක් එනව නේද සිවුම ඒ තැන ගෙම්බට ඉන්න පුළුවන් නමුත් ඌ හිටියේ නැහැ කියලා මං අහන්නේ එහෙමද වෙන්නේ එහෙම නෙමෙයිනේ කිරිතේ කියන තැනදි ගෙම්බෙට ඉන්නම බෑනේ ඒ කියන්නේ මං අහන්නේ මේකයි කිරිතේකේ ගෙම්බෙට කවදාවත් ඉපදෙන්න පුළුවන්ද හට ගන්න පුළුවන්ද ඇති වෙලා ඉඳලා යන්න ගිහිලා ආයෙන්න පුළුවන්ද පැහැදිලි මේ කිරික කිරිතේ කියන එක තුල ඒ කිරිතේ කියන හේතුව තුල ගෙම්බෙක් කියන ශේෂ කඳුලක්වත් තිබිලා නැහැ නේද? ඒ කියන්නේ වර්ණ සටහනක්වත් ගෙම්බෙක තියෙන්න බෑ නේද? මං කියන්නේ පැහැදිලි. පැහැදිලි. මං කියන්නේ පැහැදිලිද? කිරිතේ කියන එක තුල මම කියන්නේ අහුවෙනව නම් අහුවෙන්න දෙ කැලි පැත්තෙන් ඈ. ගෙම්බෙක් කියන එක හට අරගන්න පුළුවන්කම තිබුණා. හට අරගත්තේ නැති නිසා පයින් නැහැ කියන්න බෑනේ. හට අරගන්නම බෑනේ වට පරිසරේ. පැහැදිලිද? මං කියන්නේ පැහැදිලිද? ආ. දැන් මං අහන්නේ මේකයි. කිරිපිටි සීනි තේකොළ නුවතුර කියන හේතු ප්‍රත්‍යයෙන් දැන් නිශ්චිත නිගමනයකට ආවා ගෙම්බෙක්ට නම් පයින්ද බෑමයි. පයින්ද බෑ කියන්නේ ඇයි? ගෙම්බෙක්ට ඉන්න පුළුවන්කම තියාගෙන නොබැලි හිටියා නෙමෙයිනේ. එතන ඉන්න බැරි නිසාමයි බෑ කිව්වේ. පැහැදිලිද ඒක? පැහැදිලි. දැන් මං අහන්නේ ඕක සූක්ෂම කරලා. හරිද? අපි අනිත් පැත්තට ගියෝ. මෙන්න මේක බලන්න. කිරිපිටි සීනි තේකොළ නුවතුරෙන් ගෙම්බෙක්ට පයින්න බෑ කියලා ගත්තා. ඒක පැහැදිලිද? ඔක පොහොවලට පින්වන්දි හොඳටම හැමෝටම පැහැදිලි වෙන උදාහරණ තමයි ඈ. ඔක මහලු ගුවන් නෙමෙයි හරියට තේරුම් ගත්තොත් ඒක එහෙම තමයි.
මේක මහාලක මොකද පරස්පර විරෝධීනි මං කියපුවද එහෙනම් කොහොමද දන්නව අභෞභ්‍යයි කතාව කියලා මට හොඳට දැන් මේක ඉතල කියන්න ඕනේ කිරිපිටි සීනි තේවලුන වතුරෙන් හැදෙන කිරිතේකේ කවදාවත් ගෙම්බෙක් ඉඳලා නැහැ ඉන්න බෑ ඒ නිසා පයින්නම බෑ පැහැදිලද මං අහන්නේ මට උත්තරේ කියන්න කිරිපිටි සීනි තේවලුන වතුරෙන් කිරිතේ කියන ප්‍රතිපලේ හදන්න පුළුවන්ද බෑ පුළුවන්ද බෑ මට සරල උත්තරේ ඕන නම් පුළුවන් නේ අන්න ඒක තමයි උතුන දෝෂෙ අයෝ ඉතාලම සරල උදාහරණයක්. නමුත් උතන ඔය නොකිය මොකද්ද කිව්වේ? ගෙම්බ බැන්න කියලා. මගේ බැලද? එකම කතාවයි තියෙන්නේ උතන. කිරිපිටි සීනි තේකුළු නෝතුර කියන හේතු ප්‍රත්‍යයෙන් අපි ගත්ත ගෙම්බෙත් පයින්න බෑ කියලා. ඇයි ඒ හේතුළු කවදාවත් ගෙම්බගින ඵලය පැනෙන්න බෑනේ. කියන්නේ හේතුවේ ඉඳලා ඵලය පැන්නේ නෑ නෙමේනේ. පැනෙන්න බෑ. මම ඒක තව සූක්ෂම කරලා ඇහුවේ කිරිපිටි සීනි තේකුළු නෝතුර කියන හේතු ප්‍රත්‍යයෙන් කිරිතේක පැනවෙන්න පුළුවන්ද කියලා. දැන් ඉතින් අමුතුවට ධාර්මික වෙලා උත්තර එපා ඈ. හරිද? තීරණ විදිහට කියන්න පුළුවන්ද බැයිද? මොන උත්තරද? එන්න පුළුවන්. ඒක තමයි ඔය කියන උත්තර හරියම සාධාරණයි ඉතින් වැරද්දක් නැහැ. නමුත් වැඩේ කියන්නේ දැන් ඔය මොකද්ද නොකිය කිව්වේ? ඔව් කිරිපිටි සීනි තේකළු නතුරින් ගෙම්බේ පයින්න බෑ හඳුනේ. ඒ ටික එකතු වුණාම ගෙම්බේ පයින්නවා. ඒ මං කිය උපමාවේ අහු වුණොත් ඉතින් කෙලවරක් නැහැ හොඳේ. දැන් ඉතින් කිරිතේකේ කොහෙද ගෙම්බු හඳුනේ? මේ මොනවද මේ කියන්නේ? ඒව නෙමේ. මේ කිව්වේ මොකද්ද ආයි? මෙන්න මෙතන තේරුම් ගත යුතු කාරණා තියෙනවා. ඒකයි මං කිව්වේ මේක සංකීර්ණයි කියලා විතරයි. කිරිපිටි සීනි තේගුල නුවතුර කියන හේතු තුල කවදාවත් තියෙන්න බැරි ගෙම්බෙක් නේද අපිට පැන්නාම තේරුණේ එහෙම වෙන්න බෑ කියලා. පැහැදිලිද? ඒක තේරුණා නේද? ඒ හේතු වල තියෙන්න බැරි ඵලයක් එන්න බෑ කියලා. නමුත් අද අපේ මෝඩකමට තේරෙන්නේ නැද්ද? කිරිපිටි සීනි තේගුල නුවතුර කියන්නේ නම් කිරිතේකට හේතු තමයි කියලා. දැන් මම කියන්නේ මේකයි. දැන් බලන්න විභජනය කරලා. කිරිතේක හැදෙන්න අපි හිතන් ඉරියන්නේ හේතු කිරිපිටි කියලා. නැත්නම් ගමුකු තේකොළ කියලා. තේකොළ කියන එක අරගෙන පුළුවන් උප්පරිමේ මිරිකලා හරි කමන්නේ. කිරිතේ කඳුල කරන් පෙන්වන්න බලන්න. පුළුවන්ද බැයිද? එතන අර්ථයක් එන්නේ නැද්ද? කිරිතේ කියන එක හැදෙන්න අපි හිතන් ඉරට තේකොළ ප්‍රත්‍ය වුණා කියලා. තේකොළ වලින් විමසුවොත් පෞද්ගලිකව එයා කිරිතේ ගැන දන්නවත් නැහැ කියලා. දැන ගැනීම නැහැ කියලා. ඒ කියන්නේ එයාට ඒක එයා කවදාවත් එයාට හම්බෙලා නැහැ කියලා ඒක. පැහැද මං අහන්නේ තේකොළ පැකට් එකේ කොයි කෑල්ලද කිරිතේක තියෙන්නේ? ඒක නෙමෙයි. ඒක දැන් මේ කලවම් කරන්න එපා. කලවම් වුණාම හැදෙනවා. ඒක මම පිළිගන්නවා. ඒක නෙමෙයි. අපිට දැන් වෙලා තියෙන ඔය කලවම් වීම නිසානේ මේක තියෙනවා කියලා තේරෙන්නේ. ඒක හරි. ඕක තමයි පින්වන්නේ හේතුඵලවාදය කියන්නේ ඕකට නෙමෙයි. අපි ඔය කරන්නේ ඵලයේ හේතු හොයනවා. අපි කරන්නේ කිරිතේක ඇත්ත කරලා ඒකේ හේතු ටික දැන් කියන්නේ. ඒක දෝෂයක් නෑ. ඒක තමයි ලෝකේ. ඒ හිඳයි කිරිතේක තියෙනව හෝ නෑ කියන්නේ. මම කිව්වේ හේතු පැත්තේ නම් ඵලයට එන්න. පැහැදිලිද? ඒ කියන්නේ මෙහෙම කියොත්. මම කිව්වේ දැන් අපිට අද තේරෙනවනේ කිරිපිටි මේ කිරි කියලා ගන්න එපා අර එක. මේ කිරිපිටිය. සීනි තේකොළ උණු වතුර කියලා. අපි කරන්නේ මේ ටික අපි ඇත්තම කරන්නේ මොකද්ද? අපේ හිත තුල කිරිතේ කියන එක තියෙනවනේ කොහොම? එතකොට මෙන්න මේ කිරිතේ කියන එක දන්න නිසා අපි ටග් ගාලා ගන්නවා කිරිපිටි කියන්නේ කිරිතේ වලට දාන එක කියලා මේ හිත පැත්තෙන් නම් එළියට යන්නේ. ඕකට කියන්නේ ඵලයේ හේතුවාදය. ඒ කියන්නේ ඵලයේ ඇත්ත කරලා හේතුවට යනවා කියන එක. මම කිව්වේ ඕක නෙමෙයි දැන්. බුදුපියාණන් කිව්වේ හේතුඵලවාදය. මම කිව්වේ මෙන්න මේ හේතු වල ඉඳන් ඇතුළට එන්න කියලා. පහල දැන් බලන්න කිරිපිටි කියන එක විතරක් අරගෙන කිරිපිටි කියන එක ඇතුලේ කොතනද කිරිතේ කියන ප්‍රතිඵලය තියෙන්න පුළුවන්? මෙතන තිවිලම නැහැ නේද? ඒ කියන්නේ කිරිතේ පැකට් එක ඇතුලේ කිරි මේ මේ කිරිපිටි පැකට් එක ඇතුලේ කිරිතේ කියන එකේ කෑල්ලක්වත් තියෙන්න බෑනේ. එහෙනම් ඒකට කිරිපිටි කියන්නත් බෑනේ. පැහැදිලිද? එතකොට බලන්න මෙතන අහගන්න ඕනේ මෙතන කිරිපිටි කියන හේතුවේ කිරිතේ කියන ප්‍රතිඵලය පැනවිලාම නැත්තම් අපිට හිතෙන්නේ අනිත් පැත්තට අනිත් මේ අනිත් පැත්ත හිතුවොත් කිරිතේකට හේතුව කිරිපිටි කියලා. ඒක තමයි ලෝකේ ඒක දෝෂයක් නැහැ.
දැන් මේක අනුසෝතගාමී වෙන්නේ එහෙම කිරිපිටි හදා කිරිතේ හදන්න හේතුව කිරිපිටි කියලා මම මේ කියන්නේ අනිත් පැත්ත හිතන්න කියලා බෑ ඒක හිතන්න අමාරුයි හිත පිළිගන්නේ නැහැ හොදේ ඔන්න උතන්ට තමයි අතිශයින්ම සංවේදී මනසක් තියෙන්නේ ඔන්න උතන හනමිටිය බිම තියන්න යනකොට හිතගෙන එහෙම නැහැ කියලා බෑ ඇයි අපේ පුරුද්දෙන්ම අපි දන්නවා ඔය කොච්චර කිව්වත් කිරිතේ හදන්න කිරිපිටි ඕනිමයි කියලා ඒක නෙමෙයි මම මේ කිව්වේ ඒක මම පිළිගන්නවා හරි මම කියන්නේ දැන් හේතු පැත්තේ ඉඳගෙන ඉන්න කියලා අපි ගන්නෙ ඵලයේ පැත්තේ ඉඳන් හේතු කියන එකනේ හේතු පැත්තේ ඉඳන් ඵලයට එන්න එතකොට ඵලයට එන්න පුළුවන් වුණොත් හරි ඒකයි මේ කිව්වේ එතකොට හේතු තියෙන්නේ කිරිපිටි සීනි තේ කුණු වතුර අපි නිකන් ගත්තොත් උණු වතුර කියන තැන කිරිතේ කියන ප්‍රතිඵලයේ තියෙන්න පුළුවන්ද බැයි උණු වතුර බෝතල් ඇතුලේ කිරිතේ තියෙනවා නම් ඒකට කියන්න බෑනේ උණු වතුර බෝතලයක් කියලා. ඒකේ තියෙන්නේ කිරිතේනේ. පහල මං කියන එක මම කියන්නේ කිරිතේ කියන ගෑල්ල පොඩ්ඩක් අයින් කරන්න හිතෙන්. කිරිපිටි පැකට් එක හොඳට කඩලා බලන්න එතන කිරිතේ කියන ප්‍රතිඵලයේ තියෙනවද කියලා. පහල ආයි බලන්න ඒ ප්‍රතිඵලයේ චූටි තනක් හරි ඒ කිරිපිටි පැකට් එක ඇතුලේ තියෙන්න පුළුවන් වුණාද කියලා කවදා හරි එම දිනවනන්ද සරලවම සාසනය කෝණයක්. ඇයි හේතු ප්‍රත්‍යෙන් මොනවා හරි තියෙනවා කියලා අපිට තේරෙනවද? එහෙනම් ඉතින් ආයි අන්ද දෙක හරි. බලන්න. ඒ මං කිව්වේ මේක මේ වචනාර්ථයක් නෙමෙයි මං කිව්වේ. මෙතන තමයි තියෙන්නේ සූක්ෂම හැඟීම ගන්න ඕන තැන. දැන් මම මේ හැඟීම ගන්න ඕනි කිව්වම අමුතුවට අහන්න එපා හොඳේ. ඒක කියන්න කියලා. ඒක නෙමෙයි මේ කිව්වේ. නෑ නෑ එතන දෝෂයක් තියෙනවා. එතන අපි ගන්නවා අනිත් පැත්තට ඔව් හරි හරි කිරිතේ කිරිපිටි වල මේ කිරිතේ නෑ තමයි ඔය ටික ඔක්කොම එකතු වුණාම වෙනවනේ අන්න ඒක තමයි ලොකුම දෝෂය උතන මං අහන්නේ අර අතන්ට ආයි ගන්න කිරිතේ කියන එක ගන්නකො ගෙම්බට සමාන කරලා මං අහන්නේ ඔය හේතු එකතු වුණත් ගෙම්බෙක ඉන්න පුළුවන්ද බෑමයි නේද හැබැයි අපිට අනිත් පැත්තට දෙනවද අර ටික එකතු වුණොත් කිරිතේ කියනවා පහද ඒකයි කියන්නේ මේ මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන තරමට සාමාන්‍ය මිනිස්සෙට මේක ටොකු වෙල්ලා පෙන්වුවත් තේරුම් ගන්න නෑ බුරු කියලා पहल एक मेतन तीक्षण संवेदी विवृत में मनस अभी गे गेमो इंड बैकने अद्धकी मग्ने ये अद्धकी मतम यार उपमा असन ले हुए नम उपमा तुल उपमा लेहंड धीर वेण पहल मंकी मैं उदाहरण के ना मेतन निकट गुद्धें अरे मित्र पल्ले मे टाइल पड़ो ඔය ටයිල් පොළවේ බිම බලන්නකෝ බිම බලනකොට තේනවා නේද මේ පොළවේ ඇතුලේ ෆෑන් එකක් කරගෙනවා කියලා. ඉස්රායිලයට පේනවද නේ? දැන් නිකන් ගන්න දැන් ඕගොල්ලෝ දන්නවනේ උඩ තියනවා කියලා. එහෙම නොදන්න මිනිස්සෙට පොළොව විතරක් පෙන්නුවොත් එයාට උතන ෆෑන් එක ගැන සියලුම සංඥා එනවද නැද්ද? එනව නවත්තන්නම බෑනේ. මම කිව්වොත් ආ ෆෑන් එක නම් පොඩ්ඩක් අල්ලන්න කියලා. ඇල්ලුවොත් අහුවෙන්නේ පොළවට මිලිමීටරයක් දුරින් අත තියෙන මොහොතේ. එයාට හිතෙන්නේම ෆෑන් එක කියලාද නැද්ද? අල්ලපු සනින් දන්නවද නැද්ද ෆෑන් එක නෑ නෙමේ මෙතන ෆෑන් එක තියෙන්නම බෑ කියලා පොළවේ ෆෑන් එක නෑ කියන්න බෑනේ ඒ කියන්නේ පොළවේ ෆෑන් එක තියන්න පුළුවන් කාලයක් ඇවිල්ලා වගේ නේද එයාට තේරෙනවා මගේ මෝඩකමට මෙතන ෆෑන් එක තියනවා කියලා හිතුණාට මේ පොළවේ ෆෑන් එකක් තියෙන්නම බෑ කියන එක පහද මං කියන එක ගෙම්බෙක් පයින්න බෑ කියලා තේරෙන්නේ යම්සේද ඒ වගේ මෙතනත් එයාට ඇල්ලුව සනින් තේරෙනවා මෙතන ෆෑන් එකක් නෑ නෙමෙයි තිබිලා දැන් නැති වුණත් නෙමෙයි එතන තිබිලම තිබිලා නෑ කියලා පැහැදිලිද එතන හට අරගෙනම තිබිලා නෑ කියලා ඔන්න ඕකටයි කියන්නේ සමුදේ දැක්ක කියලා නැතු මේ සමුදේ වෙච්ච එක නිරෝධුණා නෙමෙයි කියන්නේ ඊ සමුදේ වෙච්ච එකක් තියෙනවා නම් එකක් කියන සනින් මැද අන්ත දෙක නිකම් වෙනවා බලන්න හොඳට ආලෝකය නිමා වෙන්නේ මොකක් උදා වීමෙන්ද අඳුර අඳුර ඇති වුණා කියන්නේ ආලෝකය නැති වුණා කියන එක. ඒ වගේ බලන්න ඔය උපමා වගේ ඇත කියන එක ඉවර වෙන්නේ කවද්ද? නැත නිසා නැත කියන එක පටන් ගන්නවා කියන්නේම ඇත කියන එකටත් ආයි උපනිෂය අවිලද නැද්ද? ඒකයි මම කිව්වේ තියෙන එකක් නැති කරා කියන එකෙන් පොඩි කාලයකට හිත සංසුන්. හැබැයි තියෙන දේ නැති කළා කියන තැනින්ම ඒක ඇති වෙන්න පටන් ගන්නවා. ඒකයි බුදුගණන්සලා කිව්වේ මම කියන කෙනා මේ ලෝකේ ඇත්තම ඉන්නව නම් මහණෙනි නැති කරන්න කියන එක බුදු කෙනෙක් විදිහට කියන්නේ බෑ කියන්නේ නෑ ඇයි මම නැති කරන්න කියලා දුන්නා නම්
ඒ මට්ටමෙන්ම ඇති වෙන්න හේතු වෙන තියෙනවා මං කියන එක පැහැදිලිද මම කියන්නේ අතන ගෙම්බෙක් නැහැ කියලා ගත්තනම් එතන අදහසක් එනවා එහෙනම් ගෙම්බෙක් මෙතන ඉන්නත් පුළුවන් කියලා මං ඒකයි කිව්වේ එතන හේතු තුල තියෙන්න බැරිම ගෙම්බෙක් නේද බන්නේ කියලා පැහැදිලිද ඒ වගේ කිරිපිටි සීනි තේගුණ නතුවගෙන හේතු ප්‍රත්‍ය තුල තියෙන්න බැරි කිරිතේ එකක් මේ පේන්නේ ඒක නවත්තන්න බෑ තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද මේක පැනවෙන්න බැරි ස්වභාවයක් තියෙන්නේ ඉතින් හට අරගෙන දැන් නැති වුණා නෙමෙයි මේ දැන් හට අරගෙන තිබ්බා ප්‍රඥාව හොම නැති වුණා එහෙම නෑ පැහැදිලිද මං කියන්නේ පැහැදිලිද ඉතින් අම්මා කියන එක කලින් ඉඳන් හිටියා ප්‍රඥාව හොම දැන් අම්මෙක් නෑනේ එහෙම නෙමෙයි එයාගේ මේ ඇස් දෙක හොඳට දන්නවා අම්මා ඉන්නවා කියන එක ප්‍රඥාවෙන් තමයි තේරෙන්නේ මේක ඉන්නව හෝ නෑ නෙමෙයි මේ ටයිල් එක ඇතුලේ වා මේ මෙතන මේ විදුලි බංකාව තියෙන්න බෑ වගේ පැහැදිලිද මෙතන පැනවෙන්න බෑ කියන අර්ථයෙන් හොම उदाहरण मेरे मंगहानी बला मेतन इन मेतन मेतन पहल मिन्न मेवागे स्वभाव मे कि मेतन मे पियवीट पेन तन इंड बरी मेतन नैदी कलीमू मे सता मे पैन सता उड पैन सता अतिशीम सजीवी पहल मन दें कौर अतिशयन बिंदु प्रज्ञावंत मनस मेन मेमेगा मंगे क्यूवे बलाने मेतन हो बस बला मे दोड़ बला हाँ मुखिया तुमका हित दूण पहल मम मेतन मे पे हर बलाते पियट पेन विधि मे तीरें पेन विधि मेघ नवत्ंग මේක තමයි අපිට පේනම ස්වභාවය. හැබැයි මෙතන පෙනෙන තැනම තිනවන එක වැරද්දා. ඇයි ඒ? යථා ස්වභාවය මේ තිනේ යථා භූතය. මේ ඇත්ත ඇති හැටියෙන් පේන තැන තියෙන්න බැරි එකෙක් මේ පේන්නේ. පැහැදිලිද මං කියන එක? ඔන්න ඔය අර්ථයක් තියෙනවා. දැන් මම මේක පෙන්න්නේ නිදර්ශනයකට විතරයි ඈ. මේක බලෙන් නම් හිතලා ගන්න බෑ වාදාව. ඔල බලෙන් හිතලා ගත්තොත් උඩරිම යන්න පුළුවන් නෑ කියන මට්ටමට තමයි. පැහැදිලිද? පැහැදිලිද? ගෙම්බෙක් ඉන්න බැරි වුණා යම් සේද මෙතන ඉන්න බැරි එකෙක් පේන්නේ අන්න ඕකයි මායාව කියන්නේ මොකද නැති එකක් පේන එක නෙමෙයි නැති එකක් Tamanට පෙනිලයි නෑ කියන්නේ කොහෙටද හිතට කෝපයක් නෑ කියලා පෙන්න එක මායාවක් නෙමෙයි Tamanගේ හිත දන්නවා කෝපේ කියන එක මෙතන වෙන්න ඕනේ මේ මම මෙතන පෙන්නපු සජීවි මෙන්න මේ යථාභූතය වගේ තමයි හිත මෙතන හිස් වෙනව අර සදාගේ හැබැයි පේන්නේ නවත්තන්න බෑ ඒ පෙනීම කියන ඇහැ ලැබුණෙම පේන මට්ටමේ දර්ශන අල්ලන්නද නැද්ද
ඒක නතර වෙන්නේ නැහැ උනේ. බලන්න. ඒක රහත් උනත් නතර වෙන්නේ. ආයි මොකද පුතජන කතාවල කරන්නේ? බුදු පියන් වහන්සේලා නතර කරන්න බෑ ඒක. බලන්න. මම කියව බලන්න. මෙන්න මේ සලගුණ කියන නම මොකද්ද? සලගුණක් පේනවනේ දැන්? මේ සලගුණ කියන නම මොකද්ද? නම නම අහන්නේ. දැන් නමලු. හිතන නම් දෙයක් කියන්න ඕනද? මේක දැක්කම මොනවද තේරෙන්නේ නැද්ද? මොකද? බිඳුව ගිරගුයි. දැක්කද? බිඳුව ගිරගුයි. තව තව එහාට ගියා. බිඳුව කියලා තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ මොන හරි ඇඳලා හරි කියන්නේ. ඒවත් දන්නේ නැත්තම් තේරෙන්නේ මොන හරි දිනවා කියන්නේ. බලන්න. හැඩයක් හරි පේනව නැද්ද? ඔන්න දැන් බලන්න පිඟන්දි මේක හොද. මෙන්න මෙතන හොඳට සූක්ෂම බලන්න ඕනේ. දැන් බලන්න ඕගොල්ලන්ගේ හිත. දැන් ඕගොල්ලන්ගේ හිතේ තියෙනව නේද? අපි හිතමු 0යි 2යි. ඒ කියන්නේ 0යි 2යි නේ. හරිද? ඕනනම් තව බෝකොලයක් වගේ කපලා එහෙමත්. මෙන්න මේ වගේ සංඥා කිහිපයක් නේද මේ මොහොතේ ඇත්ත වෙලාවම තියෙන්නේ දැන්. පැහැදිලිද? ඊගෙන දැන් මේ දැන් මගේ හිතේ තියෙන අදහස ඔයගොල්ලෝ දන්නේම නෑනේ. මේ මොකද්ද කියලා? දැන් ඕගොල්ලන්ගේ හිතේ මම මේක නොකිය. පාරි බෝඩ් එක දැක කියනකො මෙහෙම. දැන් ඕගොල්ලෝ හිතාගත්ත නේද මේ දින බිඳුව බිඳුව ඉරකුයි කියලා. දැන් ඕකට අනුව නේද හිත කඩු තුරමින් යන්නේ. අවුරුදු 500ක් ගියත් ඇහුවොත් කියන්නේ බිඳුව ඉරයි කියලා. මං කියන්නේ පහද පහද. පියාදි දැන් හොඳට හිත බලන්න ඕනේ තමයි. ඔන්න බලන්න මම මේකට ඇත්ත නම කිව්ව සැනින්. මෙච්චර වෙලා ඕගොල්ලෝ මේකේ ඇත්ත නම දන්නේ නැද්ද දැනගන්න බැයිද? මම කියන තාක් ඕගොල්ලෝ ඇත්ත නම දැනගත්තේ නැද්ද දැනගන්නම බැයිද? දැනගන්නම බෑනේ. දන්නේ නැහැ කියන්න බෑ. මොකද දන්නේ නැහැ කියන්නේ මොකද්ද? කලින් දැනන් ඉඳලා දැන් දන්නේ නැහැ වගේ එකක්. එහෙමද දැන්? එහෙනම් කියනොත් මට මතක නැහැ හඳුනේ මේ නම්ම දන්නවා කියලා. ඒක සාධාරණයි. මම කිව්වේ එහෙම නෙමෙයි. මම මේකට නම කියන තාක් මම දන්න නම ඕගොල්ලෝ දැනගන්න විදිහක් ඇත්තෙම නැහැ නේද? ඒ කියන්නේ මම කියනකම් මේකට කියන ඇත්ත නම ඕගොල්ලන්ගේ හිතේ ඉපදිලා තියෙන්නම බෑ නේද? හමු වෙලා තියෙන්නම බෑ නේද? ඉතින් උදා වෙලා තියෙන්නම බෑ නේද? පැහැදිලිද මං කියන එක? ඒ කියන්නේ සමුදේ වෙලා තියෙන්නම බෑ නේද? පැහැදිලිද? මං වචන ඇතර නොකියවීම කන්නේ ඊට පස්සේ වචන වලින් ඇල්ලුවට පස්සේ තේරෙනවා ආ මේ තේරු මේක තමයි කිව්වේ කියලා. එහෙම එකකට එපා හොඳේ. හැංගීම ගන්න බලන්න. කවදාවත් මම මේ කියන්න යන නම ඕගොල්ලන්ගේ චිත්තසංතානයේ තියෙන්නම බෑ නේද? එහෙම තිබුණා නම් ඕගොල්ලෝ නොකිය ඉන්නෙත් නැහනේ. නික අනුමානතර කියනවනේ මේක අර ගණිතයේ මෙහෙම එකක් නේද කියලා. පැහැද? එහෙම හරි කියනවනේ. දැන් බලන්න උඩගල මම ගණිතයේ කියලා කිව්ව සැනින් අප්පට දිලා අපි හිතන් හිටපේ කොහොමදද මේක ගණන් වලට සම්බන්ධ එකක්. අගාලේ නෝ නේද? දැන් අර තිබ්බ අර අනිත් අදහස් ටික අයින් කරලා අගාලේ දිනවා අප්පට සිරි ගණිතේ නම් අපි හිතන් හිටමු මේ උදැල්ල දෑ ගැත්තේව නෙමෙයි. පැහැද මං කියන එක? ඒ ශනික හිත අනිත් පැත්තට දුක් කරනවා. මම කියන්නේ ඔන්න ඔය සූක්ෂම තැන පොඩ්ඩක් හිතලා ගන්න ඕනේ. මොකද හිත වේගයි. හිතේ වේගය අඩු කරන්න බෑ පොඩ්ඩක් හිතන්න. ඔන්න බලන්න දැන් ඕගොල්ලන්ගේ හිතේ තියෙන්නේ මෙන්න මේ සංඥා දෙක. මීට එහා සංඥාවක් එන්නම බෑනේ. ඒක පැහැදිලි නේද? මේකට පින්වත්නි ඇත්තටම කියන්නේ ෂයි කියලා. දැන් බලන්න මම ෂයි කියලා කියපු සැනින් අර සංඥා දෙක තුල තියෙන්න බැරි එකක්. ආ ඒක නේද කියලා හිත අරගෙන මෙච්චර වෙලා මේක තිබුණාට මේකට අපි හිතන් හිටපු ඉරයි බිඳුවයි නෙමෙයිනේ කියන්නේ කියලාත් අරගෙන. මෙච්චර කල් ගණිතයේ තිබ්බනම් මේ ලකුණ මේකට කියලා තියෙන්නේ ෂයිමයි කියලාත් අරගෙන. අනාගතයේ මේ වගේ ලකුණක් ලිවුණා නම් ඒකට කියන්න ඕනේ ෂයි කියලා අරගෙන තුන් කාලෙටම හිත යනවා නැද්ද? පැහැදිලි මං කියවෙක. මම කිව්වේ මේකයි මං කලින් මේ මොහොතකට කලින් හිත කවදාවත්ම දැනගන්නම බැරි වෙච්ච එකක්. මේ මොහොතේ බාරගෙන තුන් කාලෙටම ඇත්ත කරාද නැද්ද? ඔකට කියන්නේ මායාව කියලා. පැහැදිලිද? ඒක මං කිව්වේ. කිරිතේකක් හැදෙන්න බැරිම තැන. කිරිතේකක් පෙන්වනවා කියන්නේ මායාව. මේ නැතුව මේ හිත මායාවක් කියන එක නෙමෙයි ඈ. ඔන්න ඔය ස්වභාවයයි මායාව කියන්නේ. එහෙම දන්න කෙනාට දකින්න කෙනාට කියන්න පුළුවන් විඥානය මායාකාරයක් වගේ කියලා. මොකක් පදනමින්ද කියන්නේ කියන උත්තරයක් ඕනේ. පැහැදිලි මං කිව්වේ ඒක. අර්ථ පැහැදිලිද? පැහැදිලි. හොඳට තේරුම් ගන්න මෙතන මේ විනාඩි කිහිපයකට කලින් තමන්ගේ හිත කවදාවත් හීනෙන්වත් හිතපු නැතිනම
මම දැන් ඊළඟ එකේ මම දැන් නිකන් හරි මෙහෙම රවුමක් ඇඳලා ඉරක් 10 වෙනකොට දන්නවද මේ අඳිනිෂයි කියලා දන්නවා ඇයි මේ මොහොත හිත තේරුම් ගත්තා මටයි වැරදිලා තිබ්බේ කාටද වැරදිලා තිබ්බේ මටයි වැරදිලා තිබ්බේ මම ඉගෙනගෙන නැහැ නේ ඒක දැන් ආයි හිතත් හොඳට උද්දල් වෙනවා මම ඒක ඉගෙන ගත්තා කියලා ඉගෙන ගත්තා ලෝකෙද පැහැදිලිද මම කියන්නේ ඉගෙන ලෝකෙ ඉන්නව නෙමෙයි හොඳේ ආර්ය ශ්‍රාවකයෝ කියන කට්ටිය හොඳට ඉගෙන ගන්නවා ඒක නෙමෙයි දැන් ඒගොල්ලෝ දන්නවා මෙතන මෙහෙම ස්වභාවයක් ඇත්තරම තියෙන්නේ පැහැදිලිද මං කියපුව පැහැදිලිද ඔකේ මහා ලොකු මම මේ උපහාර දෙක තුනක් දුන්නාට හොඳ ලස්සන උපමාව ගෙම්බ තමයි කේපිටි සීනි තේකොළ නොවතුර කියන හේතු තුල තියෙන්න බැරි ගෙම්බෙක් පයින්ඩ බෑ කියලා ආයි මට කියන්නකො බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා ගියොත් පයින්න කියලා පිළිගන්නවද කොහොමද ඒ සාක්ෂිය හිතට මයික කිව්වේ මාරේ ඇවිල්ලා කිව්වත් පයින්නෝමයි පිළිගන්නවද මම මට කියන්න වෙනව අයිනම් කරලා පෙන්නන්න කියලා නේද අන්න ඒ වගේ හයියක් තියෙන්නේ උතන නමුත් මේ වැනි අද අපිට පොඩි දරුවෙක් කිව්වත් කිරිතේ හදන්නම් කිරිපිටි ඕනි කියලා ඔව් කියලා පිළිගන්නවා නේද ඒකයි මං කිව්වේ අපි දන්න උදාහරණයට එහා ගිය විකෘතිහිකට සම්බන්ධ කරනහම ඒක වැරදි කියලා තේරෙනවා අපි ඉන්න ප්‍රകൃතිය විකෘතිය කියනකොට බය වෙනවා පැහැද මෙතන හොඳට තේරුම් ගන්න ඕගලන්ට මේ මෙතන තේරුම් නැතත් මම කිව්වේ මේ ලෝකේ දේවල් නැහැ හෝ තියෙනවා කියලා නම් නෙමෙයි මං හිතනවා ඕගලන්ට ඒ මට්ටම මානසිකත්වෙ එන්න ඇති කියන එක තියෙනවා හෝ නැහැ කියද්දි කොහොමත් ලෝකේ තුලයි ඉන්නේ යා පැහැද ලෝකේ දේවල් වශයෙන් තියෙනවා කියලා ගන්නකොටත් වසඟේ නැහැ කියලා අයින් කරනකොටත් ඒ දෙක අන්තගාමි කියලා තේරෙනව නේද? ඒක හරි තේරුණා නම් ඇති ඈ. මේක ගැන ආයෙ කතා වුන්නේ නැහැ. ඒ ටික තේරුණා නම් දැන් මගක් කොහොමද Tamanට විවර වෙනවා? එහෙනම් මේ දෙකෙන් තොර එකක් මේක හොයා ගන්න වෙනවා කියන එක. පැහැදිලිද? අන්න එහෙම අර්ථකින් මේක තියෙන්නේ. පැහැදිලිද කතාව? අර්ථය පැහැදිලිද? අපි ඉස්සරහට ගියොත් මෙතන මෙන්න මේ අර්ථ දෙක බලන්න. මෙතන පේනවද ඕගලන්ට සාපේක්ෂව තියෙන්නේ වම් පැත්තේනේ වම් පැත්තේ තියෙන්නේ මෙතන හිස් පිඟානක් නේ පිරිසියක් නේ හැබැයි බලන්න තිරෙන් දැක්කහම මෙතන සතෙක් ඉන්නවා පැහැද මං කිව්වේ මෙන්න මේ වම් පැත්තේ තියෙන හිස් බව වගේ තමයි හිත ශුන්්‍යතාවය දැක්කොත් මෙන්න මේක තමයි ප්‍රඥාව පැත්තට තේරෙන විදිය මම මේ දැන් මේ තේරෙන විදිය උගන්වනෝ නෙමෙයි මම මේ අනුමානයට කියන්නේ මෙහෙමයි කියලා මේක තාක්ෂණයෙන් පෙන්වන්න බෑ අනිවාර්යෙන් කට්ටිය ගන්නවා හරි හරි මේ වම් පැත්තේ නැති එකෙක් මෙතන ඇවිල්ලානේ කියලා. එතනට යන එක මට නවත්තන්න බෑ හොලේ. ඒක කොහොමද මේ රූපවල ස්වභාවය? මේ පැත්ත තමයි නුවණසර පේන එක. වම් පැත්ත. මේ පැත්ත තමයි මස්සහැට පේන එක. මේක තමයි ලෝකෙ කියන්නේ. බලද? මේ මස්සහැට පේන එක බලෙන්වත් අතර ගන්න බෑ. බලද යම් දවසක තේරුනොත් ඇහැට පේන්නේ නෑ නෙමෙයි. ඇහැට බලන්නම බෑ කියලා. ඇහැට පෙනෙන්නම බෑ කියලා. එදාට යාට ආයි ඇහැ කෝණි දෙපා දිගේ ප්‍රාර්ථනා එන්නේ නැහැ. ඇයි ඉතින් පෙනෙන්නම බැයි නම් කොහොමත් ඇහැ? අන්න එදාට සුදුසුයි කියනවා නම් ඇහි කලකිරුණා කියලා. නැත්තම් නම් ඇහි කලකිරලා තින්නේ මේ වෙන වෙන ඒවාට. පැහැදිලිද? මෙන්න මෙහෙම අර්ථකින් මේක තියෙන්නේ. මෙහෙම වුණොත් තමයි හරියටම ලැබුණා කියලා ඉන්නේ. මේ කෙරවල දකින කෙනාට හයිය තිබ්බේ නැත්තම් එයා මාර්ගඵලයක් විතර ලබන්නේ සෝතාපන්න ඵල. මම මේ ආයි කියන්නේ හොඳේ මට මේ විශ්වාස නැති හින්දා කාවවත් මොකද මේ මෙතන මේ මාර්ගඵල ලබන විදිය කිව්ව නෙමෙයි ඈ මෙහෙම ස්වභාවයක් සූක්ෂම ස්වභාවයක් තියෙන මෙතන මේ කිරෝල දැකලා ස්ථිරෝ පිහිටියොත් හිත එදාට යා රහත් දාරුචිරි හඳුර ඒ වගේ කෙනෙක් මේක දැක්ක දැක්කමයි හරියටම ප්‍රත්‍යක්ෂයි පැහැදිලි හැබැයි උග්ගටි දඤ්ඤ කට්ටිය එහෙම වුණාට විපටි දඤ්ඤ නෙයිය වගේ කට්ටියට ඊට එහා තව බලන්න වෙනවා මේක ඒකටයි සතිපට්ඨානෙ තියෙන්නේ මුලින්ම තේරුම් ගන්න ඕනේ පියවන්දි මොකද්ද දකින්න ඕනේ දුක කියන එක. දැන් අරකට උත්තරයක් තියෙනවද? මේ ලෝකේ පරම සැපයි කියන එකේ බුදු පියන් වහන්සේලා පෙන්වන බුලන් දුක. මොකද්ද උත්තරේ? ආවද උත්තරේ නැද්ද? එදා මං කිව්වේ ඕක තේරුම් ගන්නකම් අන්‍යාගමික බවට පත් කරන්න මහා ගේවන්නේ නැහැ. සරලව. බලන්න. උත්තරේ කාද උත්තරය තියෙනවද? තියෙන උත්තරය. නෑ නෑ මම කිව්ව ස්වර්ගය හැම ගන්නෙ නෙමෙයි. ඒ තමයි මනුස්සතලයි කියලා හිතන් ඉන්න එකේ ස්වභාවය ඕක. මම කිව්වේ අතන ස්වර්ගය තුල කිසිම දුකක් නෑ. ඒත් දුකක් තියනවා කියලා ඔප්පුවට දකින් මෙතන අහු වෙනවනම්. බලන්න ඒකයි පිටම හොඳට තේරුම් ගන්න.
කෙනෙක්ට අවබෝධයක් අහවොත් කලින් හිටපු බුදුවරු 512,007 වැඩියා. බුදු පියාණන් වහන්සේ ආද සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මෙතන ආවා. අනාගතයේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ පහළ වුණත් ඒ බුදු පියාණන් වහන්සේලා සියල්ලන්ටම කියන්න පුළුවන්. ඔබ වහන්සේලා කියපු එක මම දන්නවා. ඒතර උන්වහන්සේලා ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද දන්නේ කියලා එයාට ආයි බය නැතුව උත්තර දෙන්න පුළුවන් කෙනෙක් යා දැනන් ඉන්න ඕනේ. මොකද බුදු පියාණන් වහන්සේලාත් එක්ක ප්‍රශ්න කරලා ලියන්න බෑ හොඳේ. උන්වහන්සේලා කියන්නේ ආයි ඕන තරකින් රින් ගන්න පුළුවන් කට්ටිය. ඉතින් එච්චර ප්‍රඥාව සූක්ෂමයි උන්වහන්සේලා. මේ අපි අහන ප්‍රශ්න කියන්නේ දෙකේ බන්දී ප්‍රශ්න. හැබැයි හරියට දන්න කෙනාට බුදු කෙනෙක්ගේ ඉස්සරහ වුණත් බය වෙන්න දෙයක් නැහැ ඇයි? එයා දන්නවා ඔබ වහන්සේ කියපු දේම දන්නවා කියන එක. බලන්න ඒ මට්ටමින් ස්ථිරසාර ඉන්ද්‍රගීලයක් වෙන්නේ එහෙම. බලද? බලද? ඉතින් මම අරගෙන උත්තරේ නොදී ඉන්න. නැත්නම් ඉතින් ඒකත් ආයි ඉතින් අහගත්ත වෙනවනේ. බලද? දරෝ හිතාගත්තනේ ස්වාමීන් වහන්සේ මෙහෙම අන්‍යාගමික කතාවුත් කිව්වා. ඒකත් එක්ක ඕක හොයන්න ඕනේ. නැත්නම් උන්වහන්සේ මිත්‍යා දෘෂ්ටියක් කිව්වා. ඒක ඕනනම් හොයන්න නැතුව ඉන්න ඕනේ කියලා හරි. බලද? ඒක ආයි කිනා ගැනට වර. බලද? ඒ තමයි මම දැන් කිව්වේ මොකද්ද? ඉපදීමෙන් පස්සේනේ අපිට දුක. මම කිව්වේ ඉපදීම පස්සේ අතන සැපයි කිය. ඔව්. ඔමෙ පැහැදිලි නොකර ඉන්න ගියේ. පැහැද? මේ මෙතන න්‍යායෙන් තේරෙන්නේ මේ ජරා මරණ දුක නම් නෙමෙයි ඈ. ජරා මරණ දුක විඳින්න පුළුවන් මට්ටමේ මනසක් එනවා යාට මේක තේරෙනොත්. මං කියන්නේ මේක තේරුනොත් කියලා දැන් මේ මම කිව්ව විදිහ නෙමෙයි. කවුරු හරි සත්පුරුෂයෙක් කියපු යම් විදිහකට තේරුනොත්. ආයි සත්පුරුෂයෙක් කිව්වා කියන කෙනෙකුත් නෙමෙයි ඈ. ඕගල්ලන්ට යම් දවසක තේරුනොත් ආ මේකෙන් හිත මේ කෙරෝල්ටම නිවෙනවා කියලා. එදාට පුළුවන් යාට ඔය කිව්වා වගේ ස්වර්ගයේ තියෙන කෙරෝලේම දුකත් තේරුම් ගන්න. ඒ හින්දා තමයි ආයි ඉතින් කිසිම චන්දරාගයකින් තොරව මිදෙන්නේ යා. පැහැද? හොඳට තේරුණා ඔය චන්දරාග නැති කරුනේ වණන් කරන්න බෑ. මේ කැමැත්ත අයින් කරණේම කරන්න බෑ හොඳේ. කැමැත්තක් ඇති කරගන්නවා කියන්නේ ලෝකේ කැමැත්තක් ඇති කරගන්නේ නැහැ කියන්නේ ලෝකේ. පැහැදද? ඇයි මැද තියෙනවනේ? ඒකයි ප්‍රශ්නේ. පැහැදද? ඒකයි මේ මැදම හරියට දැක්ක කෙනා තමයි ජාතිය ම දුකයි කියලා දන්නේ. ඊට මෙහා කට්ටිය දන්නේ ජාතියෙන් පස්සේ දුකයි කියලා. ඉතින් ඒකෙන් හිතලා බලන්න එකම දෙයක් විඳින්න මේක තේරුම් ගන්න තියෙන්නේ අපි මානසික ගතිගුණ කොච්චර මට්ටමින් උඩින්ම අපි ඉන්නවද කියන්නේ. මේ මම කිව්ව කලින් ඒවා තේරුම් ගන්න මේ නුවණක් ඕනේ නෑනේ. ඒ කියන්නේ මිනිස්සු සියලු දෙනාටම යහපත්ව ඉන්නවා කියන එක. ඒ මට්ටමින් කටයුතු කරන්න. පැවැත්ම කරන් යන්න, පැවැත්මේ සාර ධර්ම රකින්න. නමුත් හිත තුල හරියට බලන්න නැවැත්මක් වෙනවද කියලා. පහද? පවත්වන එක නවත්තන්න. නවත්වන එක පවත්තලා. හරිද? ඒක තමයි කරන්න අමාරු. අපිට අපි ආදන්නේ පැවැත්ම නවත්තන්නේ නෑනේ. මේ තමයි නැවැත්ම පවත්වන්නේ නෑ. පැවැත්ම නවත්තන්න දගන්න. පැවැත්ම නැවතෙයි නැවතීම පවත්වන්න පුළුවන් විදිහ දවසකට ඊට මෙහා බෑ හරිද ඉතින් ඒ වෙනුවෙන් මම කිව්වේ මේකයි නැව පැවැත්ම නැවතෙන දවසක් වෙන තාක් බලෙන් හරි පැවැත්මත් නැති කරගන්න මට්ටමේ ප්‍රතිපදාවක ඉන්න ඕනේ ඒකයි මම කිව්වේ සීල් රකින්න බණ භාවනා කරන්න ඔක්කොම කරන්න කියලා පැහැදිලි කතාව හරි ඒක අපි හැමදෙසම තේරුම් ගන්න ඕනේ නිවීම කියන එක මේ අපි නොදන්න නිවන ගැන කතා කරනවට වඩා මේ මොහොතේ අහගත්ත දහමකින් මගේ හිත චුට්ටක් හරි නිවෙනවා නම් ඒකයි තැන. ඔය හැමදාම කියන්නේ ඒකයි අපේ තියෙන සීලය කියන්නේ මේ කඳුලක්වත් නැහැ බුදුගණන් වහන්සේලාත් එක බලනවා. ඒකයි බුදුගණන් වහන්සේලා කිව්වේ දක්ෂිණ විභංගේ මහා සංඝරත්නයට කරන පරිස්කාරයමයි මහානිසංසය. මේ මහානිසංසය කියන්නේ මොකක්වත් නෙමෙයි. කෙලින්ම නිවන් දකින්න පුළුවන් න්‍යාය අහගන්න පුළුවන් එතකොට. කාගෙන් හරි එතකොට සංඝයාට පූජා කරන යානි සංසේ මහා සංඝරත්නයේ රැකවරණයක් තියෙනවද? නැහැ. සංඝරත්නයටම යන්නේ උතන. නැහැ. ඒ හින්දා හොඳට තේරුම් ගන්න. පුළුවන් තරම් දානමාන කරන්න. තින්ගම් ඒ අපට සහසම්බන්ධ වෙන්න. මම කියන්නේ මේකයි මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ. පැහැදිලිද? සෙතක් සේවයක් වේවා කියලා කරන්නකෝ. එතකොට කොහොමද ලැබෙන්නේ කියලා ලැබෙනවා. ලැබෙනවා නම් පින්වත්නි අර මැරෙන්නේ නැත්නම් ගලේ ගෙවුවොත් මැරෙන්නේ නැහැ කියනෝ වගේ ලැබෙනවා නම් කොහොමද ලැබෙනවා? ප්‍රාර්ථනා කරන තැන මේක ගන්නකෝ දානයක් දීලා දිව්‍ය අප්සරාවක් හරික මොකක් හරි වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට එතන අලෝභයේ අලෝභ චේතනාවෙන් දන් දෙනකොට ලෝභ චේතනාවකින් හිත පහනවද නැද්ද? අන්ත දෙක. ඒ කියන්නේ ගැටෙනවද? නැහැ. ඊට එහා හොඳ සිතුවිල්ලක් තියාගන්න වෙනවා අපිට. ඉතින් ඒක තේරුම් අරගන්න.
තේරුම් අරගෙන පුළුවන් තරම් හික්මෙන්ද කියන එක මතක් කරගන්න. ඉතින් කෙසේ වෙතත් මම උදෑසන ඉඳන්ම අපි පැය කිහිපයක් මම සෑහෙන වෙලාවක් කතා කරා පැයක් විතර. ඉතින් ඒක උඩ මොන හරි අර්ථයක් තේරුණා නම් වටිනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් කෙනෙක්ව තෝරන්න නැතුව පුළුවන් තරම් සංගරත්නයේ කියන දැනදී උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී හැමෝගෙම තියෙන යාපතක් තියෙනවා නම් ගන්න. ආයාපතක් තියෙනවා නම් Taman ගන්න එපා. ඒගොල්ලෝ යම් දවසක කතා කරනවා කියලා නම් ඉන්න. හරිද? ඒ නිසා එහෙම කටයුතු තෝරගන්න. අපි එහෙනම් කෙටියෙන් පුණ්‍යනමෝදන් කරලා හමාර කරනවා. සිළු දරාම සතුට ලැබපත් තමයි. ඔලයිතිවන් මේ මොහොතේ සිහිපත් කරගන්න ඕනේ. තථාගතයන් වහන්සේලාගේ ශාසනයේ ලෝක ධාතුවේ ජීවමාන නිසා උන්වහන්සේලාගේ ලය යොබන් බුද්ධ ශාසනයේ සම්බුද්ධ ධර්මයේ ලෝක ධාතුවේ ජීවමාන කරමින් බුදුගණන් වහන්සේලාගේ ශ්‍රාවක සංඝරත්නය අදරත් මේ මිහි මත වැඩ ඉන්නවා. මේ සෞඛ්‍යවන්සේලාගේ අනුභවය නිසා මේ මහා කල්යන්න මිත්‍රත්වය නිසා සංඝ පරිපූර්ණ නොකැඩී නොපිරිහි මේ ආකාරයෙන් මේ වර්තමාන පෘථිවි ධාතුව තුළ විරාජමාන වෙමින් මේ නිසා සිරුනාම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා ඒ උදෑසනින්ම පැමිණලා මහා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්ති ආදරයෙන් යුක්තව ඉසරම ආචාර කරමින් ලෝක මුදුනේ තබා වන්දනා කරමින් බුද්ධ පූජා සම්බුද්ධ පූජා පැවැත්වුවා. දාන වන උපස්ථාන සත්කාර සම්මාන ධර්මය සිදු කළා. ඒ වගේම සංඝරත්නයට අයිති වූ උපාසක උපාසිකාවන් ගණෙහිලා වැඩෙන ඒ සියලුම දෙනාගේ කුසගින්න බඩගින්න නිවේ වාගින අර්ථයෙන් බොහෝ පිරිසක් සහ සම්බන්ධ වෙලා දාන වන උපස්ථාන සත්කාර සම්මාන ධර්ම ආදී පවත්වන්ට යුතුය. බින්දු මාත්‍රිය උදව් උපකාරයක් හරි කරපු කෙනෙක් ඉන්නවා නම් මේ මොහොතේ සම්බන්ධ වෙලා සම්බන්ධ නොවි ඒ සියලු දානම මේ නාගන්ටිතුන අවසීරු කුණ ශක්තියින් මිහි දේවා පැතිරීවා පිටවවා. ඒ වගේම මේ ස්ථානයේ සහ සම්බන්ධලා ඉන්න සියලුම සම්මිය දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික පින්න නොපින්න සියලුම කල්යාණ මිත්‍රයන් ඒ සියලු දානම මේ පිනේ කෙලසම මිහි දේවා පැතිරීවා පිටවවා. ඒ සියලු දානම අසත්පුරුෂ මතිමතාන්තර ගසා දෝරී මුතු වෙත්වා සත්පුරුෂ මසක් මැති වෙත්වා. කායික මානසික සුවපත් භාවයේ සපවත් භාවයෙන් දුක් රෝගී භාව වඩා වර්ධනය වෙත්වා. ඒ වගේම මේ වටපිටාවන් සකස් කරගන්න ලෝක ස්වාමීන් වහන්සේලා බොහෝ අපව උපස්ථාන. ඒ වගේම මෙහෙස වහන්සේලා උපසිරු දනාට මේ වටපිටාවල බා දෙන්න. ඒ නිසා සියලුම ලෝක ස්වාමීන් වහන්සේලා වරක්ම සියලුම මහා සංඝරත්නයට කායික මානසික සුවපත් භාවයේ සපවත් භාවයෙන් දුක් රෝගී භාව වඩා වර්ධනය වීමට මේ මහා පින ඒකාන්තික උපදේශය වෙත්වා කියලා සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයත් සම්බුද්ධ දේශනයත් සියලුම වට පරිසරය ආරක්ෂා කරන්නා වූ ඒ සියලුම සම්‍යක් දෘෂ්ටික බලවේගයන්ටත් මේ පින එකලෙසම මිහි දේවා පැතිරීවා පිහිටාවා. ඒ සියලුම කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාත් පතන්නා වූ බෝධි ඥානයක් අවබෝධ කරගෙන මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනය සුදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසර සීප මෙවදාල අජරාමර සංඛ්‍යාතින් වන ධාතුව සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යැත්තන්ට ප්‍රාර්ථනා කරන්. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කරගන්න ගිවල් දොරවල් වල බොහෝ වැඩ රාජකාරී තියෙදී දහමක් හොයන්න ඕනේ කියන අර්ථයෙන් සියලු දෙනාම ගේවල් වලින් නික්මලා පේවිලා පිළිවෙතින් පෙළ ගැහිලා ආවිලා සද්ධර්ම ශ්‍රවණය කළේ යම් කිසි අර්ථයක් ධර්මයක් උගහා ගන්නවා කියන අර්ථයෙන්. ඒ නිසා යම් කිසි දෙයක් හෝ වටහාගෙන ප්‍රඥාව මුදුන් පමුණවා ගැනීමට උපනිශීලයක් කරගත්තා නම් පාරමිතා බලයක් පූර්ණ කරගත්තා නම් එමයයි මේ වට පරිසරයේ එකම අභිලාෂය. ඒ නිසා ඒ ආකාරයෙන් මේ වට පරිසරයේ සකස් වීම සඳහා මේ වට පිටාවන් සකස් කරගන්න. ඒ වගේම පුටු ආදී මේ හෝල් ආදී යම් තාක් මේ භෞතික දේවල් තිබුණ නම් ඒවා මේ ස්ථානවලට පූජා කරලා සකස් කරලා සහ සම්බන්ධිත සියලුම මේ මොහොතේ ඉන්න මියගිය සියලුම දෙනාට මේ පින් එකලසම මේ දේවා පැතිරේවා පිටාවා. ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිතය සුගත මුදු වෙත්වා කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබෙත්වා සද්ධර්ම ශ්‍රවණීම කරත්වා. ඒ සියලු දෙනාටමත් පරම සුන්දර වූ නිර්වාණ ශාන්තිය මේ ගෞතම ශ්‍රී සම්බුදු සාසන සුදීම සාක්ෂාත් වෙත්වා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම සියලුම දෙනා සද්ධාවන්ත සෙනෙහි බර කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව මහා සංඝරත්නය ආරම්භ කරගෙන පරිස්කාර පූජා කරගන්න යුතුය. අනාදි මාස සතරමණ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා ප්‍රතිපාදකම් සරසලා ඒ කරගන්න යුතුව මහා උපනිෂේ සම්පත්‍ති තවත් පාරමිතාවක් ලෙස මේ ආකාරයෙන් පරිස්කාර පූජා කරගන්න යුතුය. මේ මොහොතේ සිහිපත් කරගන්න මේ කරගන්න යුතුව පරිස්කාර පූජාවේ ආනුභාවයෙන් මහා මාර්ග මාර්ගය පූර්ණේ කර ගැනීමට ඒ උත්තරීතර ආර්ය මාර්ගය පිළිපුන් කර ගැනීමට යම් කිසි වඩ පරිසරයක අනුපාඩුවක් තියෙනවා නම් ඒ සමස්තය සැකසීවා. ඒ වඩ පරිසරයේ උපනිෂයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙත්වා සද්ධර්ම ශ්‍රවණය කිරීමටම නිරන්තරයෙන්ම දිසොන් යොමුත්වා චිත්තසංතානයේ සෝපත් වේවා මධ්‍යස්ථ භාවයෙන් ලැබෙත්වා. ඒ සියලුම පුණ්‍ය ශක්තිය කුසල ශක්තියේ බලයෙන් ඒ සියලුම සහ සම්බන්ධිත සියලු දෙනාට මේ නිවන සාක්ෂාත් කර ගැනීමට සියලුම මාර්ග බාධක දුරු වෙත්වා ඒ අත්වෝ නිවනින් පිරිනිවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේ පිළිබඳව අවසර වශයෙන් සිහිපත් කරගන්න උදෑසන වන මේ ස්ථානට සහ සම්බන්ධ වෙලා ඉතාම ගෞරව භක්තියෙන් යුක්තව කල්යාණ මිත්‍රයන් වහන්සේලා විදිහට ඒ කල්යාණ මිත්‍රසුරු ලබා දෙමින් ඒ සියලුම ගුරුහරකම් දක්වමින් ඒ සහ සම්බන්ධන අවුලක සෝන් වහන්සේලා සිටින දිනාටමත් ඔබ සිටින දිනාටමත් ඒ වගේ මේ වඩ පරිසරය සකසන්න මතක් වෙන නම් මතක් නොවන සියලුම දෙනා මේ මොහොතේ සිහිපත් කරන්න සිරි ලෝක වාසී සියලුම සත්වයන්ටත් මේ පින් එකලෙසම කැපයි යපයි අනුමෝදන් වෙන. ඒ නිසා ඔබ සිරි දෙනාටම විශේෂයෙන් මෙහි පින් අනුමෝදන් වෙනවා. ඒ උදෑසන ප්‍රණ දසවන් යොමු කළ සද්ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිලාභය නිසා ඒ නිසා උදෑසන පැමිණලා සද්ධර්ම ශ්‍රවණය කිරීමට ඒ ආකාරයෙන් කඩු සම්පාදනය කළ බුදු පියාණන් වහන්සේලාට සංගරත්නයේ ගුවටන් සත්කාර සම්මාන දක්වලා ඒ සියලුම දානමාන උපස්ථාන වල සහ සම්බන්ධ වෙලා සීලයේ හික්මමින් භාවනා සමාධිය ආදී දසුණ්‍ය ක්‍රියා වඩා ගනිමින් මේ කරගන්න දෙනවා වනම් පරිමාණ පුණ්‍ය කුසල ශක්තියේ බලමහිමින් ඔබ අප සිල් දන අපදාන සීල ලෝක වාසී සීලුම සත්‍යයන්ට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිරන්තරයෙන්ම සපයි සපයි කියා දේශනා කරවදාල අජරාමර සංඛ්‍යා දිනවන ධාතුව සාක්ෂාත් වීම පිණිස මේ සියලුම පුණ්‍ය කුසල ශක්තියේ ඒකාන්තයෙන්ම මහා උපනිෂද්ම විත්වා කියලා සීල දනම සාදු කියලා මම උදන් වෙන්නේ. ඔබයි දැන් සීලුම දිනාට මහා සංග්‍රහයෙන් ආශිර්වාද කරනවා වන්දනා කරනවා. Thank you.
सभ्यो विभजंत सब रोगो विनशत माते भवत्मंतरायो सुखी दीर्घायुको भव भवतु सब मंगलं रक्खन्तु सब देवता सब बुद्धानुभावेन सब धम्मानुभावेन सब संगानुभावेन सदा सुक्ति भवन्तु ते इच्छितं पच्यतं तुइहं किप्पमेव समिज्जतु सभ्ये पूरयन्तु चित्त संकप्पा चन्दो पन्नरसीयता धम्ममेघे पवस्सन्ति सभ्ये हन्तु अनासवा यत्त पश्चिमका सत्ता सोता पन्ना भवन्तु ते अभिवादन सीलिस्स निच्चं वद्धापचायिनो चत्तारो धम्मा वड्ढन्ति आयुवन्नो सुखं बलम् आयुरारोग्य संपत्ति सर्ग संपत्ति मेवच अतो निभान संपत्ति मिनाते समिज्जतु सिरोधनाडम उत्तरेतर निवान पूर्ण पिंसम ऐसी लोग पूर्ण कर सकते हैं कभी शेष सो दस बल से लप्पगवा निभान महा समुद्ध पर्यंत अट्टंग मग सलिला जिन वचन नदी चिरंग भातु दस बलधारी तथागतयन वहन्से नम शैलमय पर्वतेन पेननगीया निर्वाणे नमो महासमुद्रे कुटेति आर्य अष्टांगिक मार्गे नमो श्रीमुख बुद्ध वचन गंगा सकल लोकवासी सियलो सत्यंगे महादुःखद निवालमे बहु काल सुवसे कला पसीना से सुनात धारेत चरात धम्मे अहन्न धरन्न धर्मे हेसिरेन्न